මම විශ්වාස කරන්නේ අද ඉන්නේ නිදි ගැන්විච්ච සමාජයක් මේ නිදි ගැන්විච්ච සමාජය ඇතුලේ ජාතිකානුරාගය වෙනුවට තියෙන ජාතිවාදය ආගමික සංහිඳියාව වෙනුවට තියෙන ආගම්වාදය ශෝකය වේදනාව දාහක් මැද්දේ හදවතින් hina වෙන මිනිස්සුත් ඉන්නවා හැබැයි ඒ වගේම තම අප්‍රමාණ මහා සැප සම්පත් එක්ක හදවතින් හඬා වැටෙන අතරතුරේ ඇස් වලින් ව්‍යාජ ලෙස hina වෙන මිනිස්සුත් ඉන්නවා මම විශ්වාස කරන්නේ ගැහණියකට කොන්දේසි විරහිතව ජීවිතේදී තමන්ගේ ප්‍රේම කරන්නේ කරන්න පුළුවන් එක වතාවයි ඒක සමහර වෙලාවට විවාහය තුල වෙන්න පුළුවන් විවාහයට කලින් වෙන්න පුළුවන් විවාහයෙන් පස්සේ වෙන්න පුළුවන් හැබැයි ඕනම ගැහණියක් කොන්දේසි විරහිතව තමන්ගේ ජීවිතේදී ආදරය කරන්නේ එක පිරිමියාටයි ශිෂ්ටාචාරයේ වඩාත් ඥානවන්ත යුගයට ගමන් කරන්න ආරම්භ වෙන්නේ ගින්දර සොයා ගැනීමත් එක්ක කියලා තමයි බොහෝ මානව විද්‍යාඥයන් පර්යේෂකයන් අදහස් වලින් අපට හොයලා දෙන්නේ මේ සියලු දේවල් වලට සියලු සිතුවිලි වලට දියුණුව හොයාගෙන යන ගමන ඒ ලුහුබැඳීම තමයි ආරම්භක සංඥාව සනිටුහන් කරන්නේ දියුණුව සිතුවිලි වලින් සනකෙලි වචන උපද්දවා සෑම ඍතුවක් අගම සාරවත් ශේෂපත් පිළින කලපු කිවිඳියක් එක්කයි අද අපි කවි තෝරන්නට සැරසෙන්නේ ජීවිතය ඇත්ත ලෝකයයි කල්පනා ලෝකයයි අතර සංක්‍රාන්තියට කවි මගක් ඔස්සේ අරුත් හොයාගෙන ගියපු උපේකලා භාග්‍යානි අතුකෝරල කිවිඳියට අයිබෝවන් අයිබෝවන් වජිරයි ගුරුවරයෙක් විදියට දරුවෙක් ගත කරන කාලය වගේම තමන්ගේ දැනුම් සොයා යන ගමන් මගේ මුල් තැන්වල ඉඳලම මේ කවියට ආදරය කරපු කෙනෙක් ඒ වගේම කවි ඔස්සේ සියලු මුදාහැරීම් වලට පාර හොයාගත් කෙනෙක් ඒ වගේම සංක්‍රාන්තියක සැනකෙලි ඍතු අග ශේෂපත් වගේ සාරවත් කවි කල්පනා කෘති තුනක් ඔස්සේ පළ කරන්නට සමත් වෙච්ච කිවිදියක්. ඉතින් මම කැමති මේ සියල්ලටම හේතු වන කාරණා මුල් මතක විඳලා හොයාගන්න මේ මේ කවියට ආස හිතෙන්නේ, කවි ලියන්න ආස හිතෙන්නේ, මේ වචන එක්ක හරඹ කරන්න ආස හිතෙන්නේ කොයි කාලෙද? ඇයි එහෙම වෙන්නේ කියලා අපි මේ මුල් මතක වල ඉඳලා පටන් ගමු.
ඔව් ඇත්තටම කවි ලියනවා කියන එක මටත් මං ගැන පුදුමයක්. මොකද මගේ පවුල් පසුබිමේ කොයිම විදිහකටවත් කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ. ඉතින් මම හිතන්නේ මම කිවිඳියක් වීම පෙර වාසනා ගුණයකට වෙච්ච දෙයක් කියලා. නමුත් මගේ පවුල් පසුබිම ඇතුලේ කියවීමට පෙළඹවීමක් කුඩා වයසේ ඉඳන්ම තිබුණා. ඒක නොඅඩුව තිබුණා. මගේ මව පොතපත් ඉතාම ලැබි කෙනෙක්. ඒක නිසා මටත් මගේ සහෝදරයාටත් කුඩා වයසේ ඉඳලම පොත්පත් කියවීමේ ආභාෂය නොමදවම ලැබුණා. ඉතින් ඔහම අපි ඉගෙනීම් කටයුතු කරගෙන ඉන්නවා. මං කිවිඳියක් වෙන්නේ අහම්බේ. මං 8 වසරේ පන්තියේ ඉඳී පාසලේ මම ඉගෙනීම් කටයුතු කළේ කොළඹ සිරි මව බණ්ඩාරනායක විද්‍යාලයේ. මගේ පාසලේ එවකට හිටපු විදුහල්පතිනියක් විශ්‍රාම ගැන්වීමේ අවස්ථාවක් යෙදුණා. එතකොට අපේ පන්තියට ආපු අපේ පන්තියේ ශිෂ්‍යනායක සොයිරිය ඉඳන් කිව්වා හෙට මැඩම් ගැන කවි ලියාගෙන එන්න පුළුවන් අය කියලා. මම එතෙක් කිසිම කවියක් ලියලා තිබුණ නැහැ. කිසිම රිද්මයක් තියෙන කිසිවක් ලියලා තිබුණ නැහැ. මම ලිව්වා, මට හැඟෙන දේ ලිව්වා. ඊට පස්සේ පහුවදා මම ඒක ගෙනihin දුන්නාම මගේ පන්තියෙන් තෝරගත්ත මගේ කවිය එදා ඉදිරිපත් කළා. ඒ කවිය මං හිතන්නේ මගේ නිර්මාණ ජීවිතයේ ආරම්භක අවස්ථාව ඒක. ඉන් පස්සේ මම පාසල් අධ්‍යාපනයේ ලබමින් ඉස්සරහට යනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ විදිහට. මම කාව්‍ය කියවීමටත් කාව්‍ය කරණයටත් පෙළඹෙන්නේ මගේ පාසල නිසා. මට හොඳ ගුරුවරු හම්බ වෙනවා විද්‍යාලයේදී, හොඳ සිංහල ගුරුවරු. ඒ අය මගේ හැකියාවන් අවබෝධ කරගෙන මට අවස්ථා ලබා දෙනවා. මම පාසලෙන් ඉවත් වෙනකොට සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ පාසලට ගෙනෙන පද්‍යකරණයෙන් යම්කිසි හැකියාවක් පෙන්වන පාසලේ තරමක ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. ඒක මම ක්‍රමයෙන් ආවා. මගේ ගුරුවරු තමයි මාව අඳුනගත්තේ. මම ඇත්තටම විශ්වාස කරන මගේ පාසල තමයි මන් තුල සැඟවිලා හිටපු ඒ කිවිඳියව අවදි කළේ. ඒකම මගේ ඊළඟ මගේ ගමනේ කාව්‍යකරණේ මගේ ගමන් මගේ ඊළඟ වැදගත් සංදිස්ථානයේ විදිහට මට දැනෙන්නේ පුවත්පත්. මම පුවත්පත් වලට කවි ලියන්න පටන් ගන්නේ 2004 වසරේ ඉඳන්. නමුත් මම කිසිම පුවත්පත් පිටුවක සංස්කාරකවරයෙකු කිසි කෙනෙක්ව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. නමුත් මම දිගට මේ ලිපිනවලට කවි පිටුවලට කවි යොමු කරනවා. ඒ යොමු කිරීමත් එක්ක කිසිදු දැන හැඳුන්කමක් නැතුවට මගේ නිර්මාණ පළවෙන්න පටන් ගන්නවා. 2004 වර්ෂයේදී තමයි මුලින්ම කවියක් පළවෙන්නේ. ওই විදිහට මම අඛණ්ඩව පුවත්පත්වලට කවි ලියනවා. කිසියම් ආකාරයකට මට තෘප්තියක් ඇති වෙනවා මගේ කවියක් රටම කියවනවා නේද කියන හැඟීමත් එක්ක. මම අඛණ්ඩව ලිවීම කරගෙන යනවා. පාසලෙන් ඉවත් වෙලා මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාම මාව මාවිතයටපත් කරනවා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ උපාධිය හදාරන්න තීරෙද්දි ඒ සම්මුඛ පරීක්ෂණයේදී එතන හිටපු ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ම මාව හඳුනා ගන්නවා. මම මාවිතයටපත් වෙන ඇත්තටම ඒ අය මට කියන්නේ එයාලා මගේ කවි පත්තරෙන් කියෙව්වා කියලා. මට ඉතාම සතුටක් දැනෙනවා. නමුත් මම කවි පොතක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔහම දිගට මගේ ගමන යනවා. මම පත්තරේට අකණ්ඩව ලියනවා. ඒ කාලවකවානුවේදී සමාජ මාධ්‍ය මෙතරම්ම දියුණු නැහැ. එතකොට පත්තරෙන් කවි කියවන පිරිස වැඩි. ඒ නිසා මම අකණ්ඩව මගේ ලිවීම කරනවා. 2012 වර්ෂයේදී මගේ පළමු කාව්‍ය සංග්‍රහය පරතරේ නමින් එළිදැක්වෙනවා. ඉන් පස්සේ 2015 සංක්‍රාන්තියක සැණකෙළිත්, 2020 වර්ෂයේදී ඍතු වගේ ශේෂපත් කියන කෘතියත් මම එළිදැක්වෙනවා. අකණ්ඩව කාව්‍ය කටයුතු වල නිරත වෙනවා ඉගෙන ගනිමින්. ඇතර මගේ විශ්වවිද්‍යාලයේදී තමයි කවිය පිළිබඳ ගැඹුරින් හදාරන්න මට අවස්ථාව ලැබෙන්නේ. හොඳයි. ඇත්තම මේ නිර්මාණකාරියක් කවි රස විඳින්නියක්. අපි වගේම හිස් වලට වඩා පිරුණු හිත් විශ්වාස කරන කෙනෙක්. ඉතින් මේ නිසා අර පිරුණු හිත් වලට කතා කරන කවි 10ක් අද ඇයි අපිට තෝරා දී තිබෙනවා. අපි පටන් ගමු කවි තෝරන්න. ඔව් වජිරායි, මම පළවෙනි කවිය විදිහට තෝරගන්නේ ටිබෙට් ජාතිකයේ ස්මහින්ද හිමියන්ගේ කවියක්. දැන් මේ කවිය තෝරගද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් ටිබෙට් ජාතිකයේ ස්මහින්ද හාමුදුරුව කවි ලිව්වේ මේ නිදහස් අරගලය වෙනුවෙන් නේද? යටත් විජිත මානසිකත්වයෙන් මේ රටවැසියාව අවදි කරවන්න නේද? දැන් ඒ වැඩේ ඉවරයිනේ.
දැන් මොකටද මේ කවි වල තියෙන පදනම වැදගත්කම කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මට මේ කවි දිහා බැලුවාම පේනවා උන්වහන්සේගේ කාව්‍යාවලිය දිහාම බැලුවාම පේනවා ඒ කවි වල එදා තිබිච්ච කාලීන වළංගුතාවයට වඩා වෙනස් දැඩි කාලීන අවශ්‍යතාවයක් ඒ කවි වලේ නිස්මතු කරනවා කියලා මේ අපි අද මේ ජීවත් වෙන මොහොත ඇතුලේ. මම ඒ නිසාමයි උන්වහන්සේගේ කාව්‍යාවලියෙන් තෝරාගත් කවි කිහිපයක් පළමු කවිය විදිහට තෝරගන්නේ. මේ කවි මුලින්ම මට අහන්න ලැබෙන්නේ මගේ අම්මගෙන්. මාවත් මගේ සහෝදරයවත් අපේ අම්මා නලවන්නේ මේ කවි කියලා. දැනටත් අම්මා සමහර වෙලාවට අපි රැකියාවල් එක කාර්යබහුල වෙලා රාජකාරිය දේවකාරිය කරගෙන ඉන්න වෙලාවට hina වෙලා කියනවා මේ මම තමයි ඔයාලට අර කවි කියලා නලවලා මේ தත්ත්වය උදා කෙලේ කියලා විහිළුවට කියනවා. ඉතින් මේ කවි අපි කතා කරලා මොකද්ද මේ කවිය වළංගුතාවය කියලා බලමු. ලක්වැසියන් කෙරෙහි නැමි අරහත් මහ මිහිඳු හිමි පෙව්වේ උතුම් සදහම්මි පුත නුඹටත් පොවමි එමි. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොලොත් නුඹෙන් පුතේ මෙලවට කිසි පලක් නැතේ. දැන් ඔහොම කාව්‍යාවලිය යනවා. ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්. උස්තෙන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්ම මගේ පුතා නිදියන්නේ. දැන් මහින්ද හාමුදුරුවන්ගේ කාව්‍යාවලියේ කවි මේ විදිහට ගමන් කරමින් ඉස්සරහට යනවා. මේ හැම එකකින්ම අපිට යම්කිසි ජීවන උපදේශයක් දෙනවා. මම කැමති කතා කරන්න මේ කවි කොහොමද අදට වළංගු වෙන්නේ කියන කාරණාව. දැන් උන්වහන්සේ මේ කවි වලින් අරමුණු කළේ නිදා සිටින ජාතියක් අවදි කරන්න. මම විශ්වාස කරන්නේ අද ඉන්නේ නිදි ගැන්විච්ච සමාජයක්. මේ නිදි ගැන්විච්ච සමාජය ඇතුලේ ජාතිකානු රාගය වෙනුවට තියෙන ජාතිවාදය, ආගමික සංහිඳියා වෙනුවට තියෙන ආගම්වාදය. එතකොට හරි දෙයට හරි කියලා නොබියව කියන්න, වැරදි දෙයට වැරදි කියලා නොබියව කියන්න බැරි සමාජයක් අද බිහි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි තාන්නමාන් නිලතල වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂිය වගේ පවා පාවා දෙන තත්වයක අද මිනිස්සු බිහි වෙලා තියෙනවා. එතකොට පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් රට, ජාති, ආගම මේ ආදී සියලු සංකල්ප විකුණා දමන උගස් කරන ජරාජීර්ණ සමාජ ක්‍රමයක තමයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. එතකොට මම හිතනවා මේ කවි ලියවිච්ච යුගයට වඩා මේ කවිවල අවශ්‍යතාවය මේවේ අර්ථ මතු කරලා අපේ බාල පරපුරට දෙන්න ඕන තත්වයකයි අද අපි ඉන්නේ. ඒ ගොහුරුවෙන් අපිට අවදි වෙන්න නම් සැබෑ ජාතිකානුරාගී හැඟීම් තියෙන්න ඕන. නමුත් ඒ හැඟීම කොච්චර දුරට නිදි ගැන් විලාද තියෙන්නේ කියන තර්කේනවා. එතකොට අපි ඇත්තටම මානවවාදී මිනිස්සුද මේ බිහි කරන්නේ? අධ්‍යාපන ක්‍රමය ඇතුළෙන් බිහි කරන්නේ මෙහෙම දරුවන්වද? දැන් මේ කවි පන්ති පෙළ පොත්වල තියෙනවා. අපි මේවා උගන්වනවා. හැබැයි ඒ ඉගෙන ගන්න දරුවන්ගෙන් කී දෙනෙක් සැබෑ මානව හිතවාදී ගුණාංගවලින් යුක්ත උතුම් පුරුෂාර්ථ සහිත මිනිසුන් බවට පත් වෙනවද? අපිට කොහේ හරි තැනක දරුණුවටම වැරදිලා තියෙනවා. ඒ වැරද්ද නිවැරදි කරගන්න පුංචි මාර්ගයක් හොයාගන්න කවියෝ හැම මොහොතකම උත්සාහ කරනවා. ජාතික තොටිල්ලෙන් නැලවිලා යුතුකම් ඉටු කරලා ගැරහුම් ඉවසලා උතුම් ගුණ ඇති සමාජයක් බිහි කරන්න දරන උත්සාහයේ කවි තෝරමින් කවියෙන් මේ පාඩම් ඉගෙන ගනිමින් අද කවි 10ට ගී 10ක් ඉදිරියට ඇදෙන මොහොතේ අද සන්නාද මිහිර මවන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීත අධ්‍යක්ෂණය ඉන්දුනාත් අන්දසිංහගෙන් දුෂානි මදුෂිකා සහ හේමන්ත හපුආරච්චි ගැයුම් ඉදිරිපත් කරන්නේ. අපි මුලින්ම පළවෙනි ගීයට යොමු වෙමු. දුෂානි මදුෂිකාගේ ගායනය.
සිතුවිල්ලක් වචන බවට පත්වන ලස්සන මොහොතවල් වලදී පිරිසිදු අහසේ අගේවන්ත පැහැය ගස්වල මල්වල පාට පිරුණු අලංකාරත්වය මේ මුළු ලෝකෙම ලස්සන අවලස්සන හොයාගෙන යන්නට කවියාට සිද්ධෙනවා. ඉතින් කවියෝ මේ ලස්සන අවලස්සන තැන්වල සූක්ෂම ගුණය හොයාගෙන අපිට නොපෙනෙන තැන් අපට පෙන්වන්නට උත්සාහ කරනවා. ඉතින් එහෙම උත්සාහ දරමින් සිංහල කාව්‍යවලී දීප්තිමත් සලකුණු පෑ මහා කවියෙක් ඔබ අපට මුණ ගැසෙනවා දෙවනි කවියෙක්. ඔව් අජිරයි මම දෙවනියට තෝරගන්නේ සිරි ගුණසිංහ කවියාගේ මස්ලේ නැති ඇට කියන කාව්‍ය සංග්‍රහයෙන් උපුට ගන්න මතක වස්තුව කියන කවි පන්තිය. දැන් මගෙන් කෙනෙක් ඇහුවොත් කිවිඳියක් විදිහට ඔබ ආදරේම කරන කවියා කවුද කියලා මම කෙලින්ම කියන්නේ සිරි ගුණසිංහ කියලා. ඊළඟට ඒකේ නම මගෙන් ඇහුවොත් ඇයි ඔහුට ආදරේ කරන්නේ කියලා මම කියනවා ඔහුගේ හිතුවක්කාරී කාව්‍ය භාවිතාවට කියලා. මට හිතෙන්නේ අපි මේ කවියෙන් කරන හැම වික්‍රමයක්ම කරන්න මූලික අඩිතාලම දාලා දෙන්නේ සිරි ගුණසිංහ කවියා. ඔහු එතෙක් පැවතිච්ච සියලු කාව්‍ය සම්ප්‍රදායන් ඉතාම හිතුවක්කාරී විදිහට අත්නොමතික විදිහට කඩබිඳ දානවා. ඒකල ඔහු නව්‍ය කාව්‍ය සම්ප්‍රදායක් හඳුන්වා දෙනවා. ඒකමත් ඔහු විශ්වාසයෙන් ගමන් කරනවා. කවුරු ඒකට වෙනස්කම් කරන්න කිව්වත් ඔහු වෙනස්කම් කරන්නේ නැහැ. ඒ මතින් එහි ගත්ත සාරය එක අද දක්වා කවිය පැවතගෙන එනවා. මම තෝරාගන්නේ එතුමගේ මතක වස්තුව කියන කවිය. මේ මතක වස්තුව කියන කවිය තුල කියවෙන්නේ අපිට තමන්ගේ පෙම්වතිය හැරගියාට පස්සේ පෙම්වතෙක්ගේ හදවත තුල ඉතිරි වෙන මතකයේ වේදනාවල් වල තියෙන ප්‍රබල කම්පනය. දැන් අමතක කරන්න බැරි මතකයක් කියලා කියන්නේ මූනිස්සමක් වගේ සම පලාගෙන මසට මස පලාගෙන ඇටවලට කිට්ටු වෙන්න ගිහින් ගලවලා ඉවත් කළොත් ජීවිතයට හානියක් වෙන මට්ටමට තියෙන මූනිස්සමක් වගේ තමයි අමතක කරන්න බැරි මතකයක් කියලා කියන්නේ. එතකොට පිටතින් තුවාල සියල්ල සුවයි නමුත් ඇතුළතින් තිබෙන තාක්කල් රිදුම් දෙනවා. එතකොට මතකයක වේදනාව තියෙන්නේ හැර යන කෙනාට නෙමෙයි මතකයක ජීවත් වෙන කෙනාට. සමහර වෙලාවට ඒ හැර යන කෙනා දන්නේ නැහැ අර තනි වෙන කෙනාගේ ජීවිතයේ අවසාන බලාපොරොත්තුව, අවසාන ප්‍රාර්ථනය, අවසාන සිහිනය තමන් වෙත නේද තියෙන්න ඇත්තේ කියලා. මේ සියලු හැඟීම් ඉතාම ප්‍රබල විදිහට කැටි කරපු කවියක් විදිහට මේ කවිය ගන්න පුළුවන්. මම විශ්වාස කරනවා ගැහණු දුක් වෙන්නේ නොලැබුණාම, පිරිමි දුක් වෙන්නේ වෙන්නුනහම කියලා. අපි මේ කවිය බලමු. මා හැරදා දරඳඩු කොටදා මාත්පා ඇ යන්න ගියා මැකිලා ඇ යන්න ගියා සැමරුම් වග වලසුන් රෑනට මා ගොදුරක් වී ලේ ගලනා ගොදුරක් වී කාලේ ඝන අඳුරින් වැසුණත් සෙලවෙන හදවත පහනෙහි සිලුවෙන් ඈගත දිලිසෙයි දෑසට දිස්වෙයි ගොර හැඩි ගල් ගෙඩි අතරින් ඈ සීතල දියර ඉරක්සේ ගලා බසී හද තෙමා බසී පිරිසිදු අහසෙහි පැහැයගෙයි ගස්වල මල්වල පැහැයගෙයි මුළු ලෝකෙම හැම පැහැයගෙයි කොතෙකුත් දැඟලුවත් සැඟවෙන්නට ඇසිපිය දැල්වලමයි ඇය දැවටුම අමතක භාවය අන්ධකාරයේ දෙබෑ කරන් වේලුණු ගණහම එබී බලයි සොඳුරියෝ බෑස් දෙක තොල් දෙක සෙලවුම තවම පෙනෙනවා හීන් සැරේමා වැළඳ ගන්නවා ජීවිතයට ඇති එකම සොඳුරු බව ලෝකයටම ඇති රූමත් එක දෙය ඈමයි තනිවට සිටි එක ගැහැණිය මැකී ගියත් තනිවට සිටි ගැහැණිය. දැන් මේ කවියා ප්‍රබල ලෙස අපිට මෙතන හම්බ වෙන්නේ තමන්ගේ පෙම්වතිය හැර ගියාට පස්සේ මේ පෙම්වතෙක් ඇය පිළිබඳ මතකයේ අමතක කරගන්න බැරුව හෘදයාභ්‍යන්තරෙන් විඳින ප්‍රබල කම්පණය ගෙන දෙන මතකයේ පිළිබඳ තමයි මේ කවියේදී කතා කරන්නේ. එතකොට අපි දන්නවා මේ විරහව කියන හැඟීම මිනිස්සෙගේ ජීවිතයක් ඇතුළත අපිට අත්විඳින්න පුළුවන් ප්‍රබලම වේදනාවන්ගෙන් එකක්. ඒක එක එක්කෙනා
කලමනාකරණය කරගන්න විදිය වෙනස්. සමහර කෙනෙක්ට ඒ වේදනාව ටික කාලෙකින් අවසන් වෙනවා. තව කෙනෙක්ට දිගු කාලයක් පවතිනවා. තව කෙනෙක් ජීවිත කාලය පුරාම පවත්වාගෙන ඉන්නවා. තව සමහර කෙනෙක් එක ප්‍රචණ්ඩ විදියටම උදාහරිනවා. මේක එක විදිය දේවල් පේනවා. එතකොට අපිට මෙතන හම් වෙන මේ පෙම්වතා තනිව හෘදයාභ්‍යන්තරෙන් මේ පීඩාව විඳින කෙනෙක්. දැන් මේ රූපක බලන්නකෝ මේ කවියාගේ තියෙන ලක්ෂණ. මේක රූපකාර්ථවත් කවියක්. සමස්ත කවියම දුවන්නේ රූපක වලින්. සැමරුම් වග වලසුන් රැණට මා ගොදුරක් වී ලේ ගලනා ගොදුරක් වී දැන් වලසෙක් කියලා කියන්නේ මේ අපි වතගාන කෙනෙක් නෙමෙයි නේද නියපොතු වලින් බරු ගහනවා දැන් මේ වචන වලින් අපිට දැනෙනවා නිකන් අපිව හූරනවා වගේ හැඟීමක් ඒක මෙයා කියනවා ඒ මතකෙන් මිදෙන්න බැරිකම තමයි ඒ ප්‍රබල භාෂාවෙන් කවියා පාවිච්චි කරන්නේ දැන් ඒ වගේ රූපක නව්‍ය රූපක අපිට හම්බ වෙන්නේ හරි අඩුවෙන් ඒවා කලින් පැරණි කවි සම්ප්‍රදාය ඇතුළේ තිබිච්ච දේවල් නෙමේ ඒ ඔහු විසින්ම නිර්මාණය කරන රූපක අවස්ථාවට ගැලපෙන ඖචිත්‍ය ගුණෙන් නිර්මාණය කරන ඔහු කියනවා ගොරහැඩි ගල් ගෙඩි අතරින් ඈ සීතල දියරේ ඉරක්සේ ගලා බසී හද තෙමා බසී ඔහුගේ ජීවිතේ කටුකත්වෙන් පිරිච්ච ජීවිතයක් ඒ කටුකත්වයේ පිරිච්ච ජීවිතේට එකම සිහින් සිසිලස ඇය දැන් නැහැ ඇය පිළිබඳ තියෙන මතකය ඒ මතකයේ තුලහු ජීවත් වෙන ඔහු කියනවා කොච්චර අමතක කරන්න උත්සාහ කළා තමන්ට ඒක කරගන්න බෑ ඒක ඉතාම ආයාස කර කාර්යයක් ඒ හැම මතකයක් තුලින්ම එයාට පේන්නේ එයාගේ තොල් සෙලවීම ඔහුව වැළඳ ගැනීම ඔහුට ඇයපම ඇය සමග ගෙවපු ප්‍රේමණීය මතකයන් ආවර්ජනය වෙනවා එයින් මිදෙන්නම බැරිකම මිදෙන්නම බැරි මතකයක හැම මොහොතෙම කවි පොතක් ගත්තාම කවි පොතක එහෙම දැල්වෙන ගුණය තියෙන කවි හම්බෙන්නේ හරි හදිස්සියෙන්. හැබැයි මේ දැන් සිරිගුණ සිංහ වගේ කවියෝ කවියෙන් කවියට ඒ පහරවල් අපිට එල්ල කරනවා. ඒ ප්‍රබල පහරවල්. ඒ පහරවල් ඇතුලෙන් අපේ අත්දැකීම් අවසන්ව ඔහුට පුළුවන්. ඒක තමයි ඔහුගේ හැකියාව. ඔව්. ඇත්තටම පුළුල් අරුත් වචනවල බරින් සැහැල්ලු කරන්න ඔහු උත්සාහ කරනවා. පුරෝගාමි වනස්පති කාව්‍ය වෘක්ෂයක් මේ කවියේ ගමන් මගට නව හැරවුම් නව සෙලවුම් හොයාගෙන යන්නට උදව් කරපු වෘක්ෂයක්. ඉතින් කවියේ ඔහු හෙලිකල ඉසියුම් ගති ස්වභාවන් බොහොම ගරුසිතින් සිහිපත් කරලා අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය. Iki gasa hanana atitayaka Kandulu ekka ganudenu karana Mata mage novana mage ma ආදරයක් තිබුණා ඊනෙන් හිනෙහි දුන්යම මාරවට මැදියම් අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් නැහැරි කළුවරේම යලි සොයනා මට මගේ නොවන මගේම ආදරය
මගේම ආදරයක් තිබුණා රිදුමක් වාගේ කිසිදා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුව මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නේ උපේකලා අතුකෝරළ කිවිඳිය ඇයත් එක්ක අපි කවි තෝරමින් යන ගමනේ මේ රැඳෙන්නේ පරිසරය සුපුරුදු පරිදි දිනය උදාවන මොහොතේ ඉඳලා ගමන් අරඹනවා උදා ඉරත් එක්ක කුරුල්ලෝ පියාසැරිය ආරම්භ කරනවා කැඳලි වලින් ඉගිලිලා ගස්වල මල් පිපිල තියනවා මේ උදේ පාන්දර හැමදාම සුපුරුදු විදියට අපට දකින්න පුළුවන් කම ලැබෙන දේවල්. හැබැයි හිටි හැටියෙම නුහුරු දේවල් ආගන්තුක දේවල් ජීවිතයට එන්නට පුළුවන් කම තියෙනවා. ඉතින් මේ නුහුරු බව සමහර වෙලාවට අමුතු හැඩවලින් අපට ඉඟි ලබා දෙනවා. සමහර වෙලාවට මේ නුහුරු බවම හුරු බවක් බවට පත් කරගන්න අපේ හිතට බලපෑම් කරන්න කවියෝ උත්සාහ කරනවා. අපි එනවා ඔබ තෝරා දෙන තුන්වෙනි කවිය අහන්න. ඔව්. මම තුන්වෙනි කවිය විදිහට තෝරගන්නේ මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ අඟුලිමාලගේ සිහින කියන කාව්‍ය සංග්‍රහයෙන් උපුටගත් පුතුට කවියක් කියන කවි පන්තිය. දැන් මේ කවි පන්තිය කියවන්න කලින් මම මේකේ පසුබිම ගැන ටිකක් කතා කරන්න කැමතියි. මේ කවියෙන් කියවෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ව හැර ගියාට පස්සේ එක්තරා කාන්තාවක් තනි වෙනවා දරුවත් සමග ඒ දරුවව තනිව ආයාසයෙන් හදාවඩා ගනිමින් ඔහු උස්මහත් කරන අම්මා කෙනෙක්ගේ අත්දැකීමක් තමයි මේ කවියෙන් කියවෙන්නේ. දැන් අපි දන්නවා අපි විවාහාරික භාෂාවෙන් කිව්ව සිංගල් පේරන්ට් කෙනෙක්. දැන් මේක බටහිර නම් කිසිම ආගන්තුක භාවයක් නැති සංකල්පයක්. සිංගල් පේරන්ට් කෙනෙක් වෙනවා කියන එක බටහිර රටකට එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි ඒ සමාජ ක්‍රමයක් එක්ක. නමුත් මේ අපේ වගේ පෙරදිග සමාජයක අම්මා කෙනෙක් සිංගල් පේරන්ට් කෙනෙක් විදිහට නැත්නම් සරලවම කතා කළොත් පියා නැතුව දරුවෙක් හදාවඩා ගැනීම කියන කාර්ය එතරම්ම පහසු කාර්යයක් නෙමෙයි. ඒකත් තීරණය වෙනවා අපේ එක් එක් සමාජ මට්ටම් අනුව. දැන් අපි දන්නවා ආර්ථික ශක්තිය අතින් සමාජ තත්ත්වය අතින් ඉහළ කිසියම් ස්ථාවරත්වයක් තියෙන ධනපති පන්තියේ කාන්තාවකට මේක ලොකු ගැටලුවක් නෑ. දරුවාට පියා නැතිකමේ අඩුව තිබුණට ඇයට භෞතිකව සමාජය ඇතුළේ තියෙන ගැටලු වලින් යම්කිසි නිදීමේ හැකියාවක් තියෙනවා. නමුත් පහළ මධ්‍යම පාන්තික සහ නිර්ධන පාන්තික ගැහැණියකට මේ අත්දැකීමට මුහුණ දෙන්න වුණොත් අපේ වගේ සමාජයක ඒක එතරම් පහසු දෙයක් නෙමෙයි. අපි එහෙම කාන්තාවන් දකිනවා. එහෙම කාන්තාවක් තනිව ජීවත් වෙද්දී ඇයට එල්ල වෙන සමාජ ආර්ථික ලිංගික සංස්කෘතික බලපෑම් ඉතාම ප්‍රබලයි. එතකොට එහෙම අම්මා කෙනෙක් දරුවෙක්ව හදාවඩාගෙන ඉතාම අකම්පිතව සමාජය ඇතුළේ ජීවත් වෙනවා කියන්නේම විශාල ජයග්‍රහණයක්. ඔතෙන් වර්තමානයේ
වෛද්‍යවරු කියනවා මේ සිංගල් පේරන් සංකල්පය ඇතුලේ දරුවන් පීඩාවටපත් වීම කියන කාරණය පරිශනාත්මකව හරියට බැලුවොත් විවිධාකාර ඔටිසම් තත්ත්වයන්ට දරුවන් පත් වෙන තියෙන ඉඩ වැඩි කියලා. මොකද අර සිංගල් පේරන්ට් සංකල්පයේ තියෙන පීඩකත්වයේ කේන්ද්‍රය වෙන්නේ දරුවා. දරුවා. එහෙම ප්‍රශ්න තියෙනවා මම හිතන්නේ මේ මේ මෙය සංවාදයට බඳුන් විය යුතු කාරණාවක් වුණා කියලා. ඇත්තටම. දැන් මේ කවියේදී කිවිඳිය මොනිකා රුවන්පත්තිරණ කිවිඳිය කියන්නේ හඬක් නැති ගැහැණියට හඬක් වෙච්ච කිවිඳියක්. දැන් නම් අපේ પરම්පරාවේ කිවිඳිව සෑහෙන ප්‍රමාණයක් කාව්‍ය කරන නියැලිලා ඉන්නවා. නමුත් මේ මොනිකා රුවන්පත්තිරණ කිවිඳිය කාව්‍යකරණය නියැලෙද්දී එහෙම කිවිඳිව හරිම දුලබයි. ඇය ඒ දුලබ අවස්ථාවෙන් තමන් උපරිමව තමන්ගේ ස්ත්‍රී භූමිකාවට සමස්ත ස්ත්‍රී වර්ගයා වෙනුවෙන්ම කවියෙන් හඬ නගපු කෙනෙක්. එතකොට මෙතෙන්දි තව විශේෂත්වයක් තියෙනවා මේ කවියේ. මේ කවියේදී එතුමිය කවිය පදනම් කරගන්නේ මේ සිද්ධාර්ථ, යශෝදරා සහ රාහුල කුමාරයා කියන මේ චරිත තුන එක්ක, මේ අබිනිෂ්ක්‍රමණයේ සංකල්පයත් එක්ක. ඇයි ඉතා සියුම් විදිහට ඒ අතීත කතාවට පහර එල්ල කරමින් තමා නූතන සමාජය තුළ ගැහැණියව මේ කවිය නිරූපණය කරන්නේ. අපි කවියේ වචන ටිකට හැරිලා කවිය කතා කරමු තව ටිකක්. පුත නුඹගේ පියා එදින බෝසත් සිදුහත් පිලසින පුතකු සමග රජ සැපහැර අබිනික්මන් කළේ නොමැත. දහඩිය වගුරා වෙහෙසි කුස නොපිරුණු පාළු රැයක නුඹේ මව හා කලහයකින් ඔහු අපහැර ගියේය පුත. සත් මහලින් පහළ නොබැස ලෝකයේ වෙත පිටුපාගෙන යශෝදරාවන් විලසින් නුඹේ මව කල් ගෙවුවේ නැත. උදේ හවා දර දිය ඇද වීදි ගෙවල් ලඟුපිල් වැද දෑත දෙපය වෙර මහිමෙන් නුඹේ මව නුඹ වැඩුවා පුත. පරතෙර නැති ගමනක් ගිය නුඹේ පියා දුටු දිනයක රාහුල පුතුසේ ඔහුගෙන් දායාදය නොපතන් පුත. කුසගිනි රෝදු ගිනි වැද මිය ගොස් නැති නුඹ දුටු සඳ එම දායාදය සොයමින් ඔහු නුඹ පසු පස එනු ඇත. එතකොට කිවිනිය කියනවා මේ ඔයාගේ තාත්තා ගිහින් තියෙන්නේ රාජකුමාරයෙක්ව දාලා නෙමෙයි. ඔයාගේ අම්මවත් ගිය තාත්තවත් ඉතුරු වෙලා ඉන්න පුතාවත් මේ රාජ පරම්පරාවක උරුමය හෝ පසුබිම තියන අය නෙමෙයි. එතකොට සිද්ධාර්ථ කුමාරයා ගිහි ගේ හැර යදී යශෝදරාවට පුළුවන්කම තිබුණා සත්මහලට වෙලා විමිට නොබෑ ඉන්න රාහුල ගැන කවුරු හරි බලා ගන්නවා. නමුත් මේ අපේ සමාජ ක්‍රමය ඇතුලේ කාන්තාවකට එහෙම ගෙයින් එළියට බහින්න නැතුව දරුවෙක්ව හදාගන්න බෑ. ඒ නිසා ඇයට සිද්ධ වෙනවා මේ සමාජ මඩගොහරුවට බහින්ද බහැලා දරුවා වෙනුවෙන් නැගී සිටින්න. එතකොට පියා යන්න යනවා. නමුත් අම්මෙක්ට බෑ දරුවව අතහැරලා ඉන්න. එතකොට ඒ විදිහට ඇය අනේක ප්‍රකාර දුක් වේදනා විඳින්මින් මේ දරුවෙක්ව හදා වඩා ගන්නවා. එතකොට මේ සාමාන්‍ය මිනිසෙකුට මේ හැරයාම කියන සංකල්පය සරල දෙයක් නෙමෙයි. ඒ හැරයාම ඇතුලේ හැර යන කෙනාට යම් කිසි සැනසීමක් විමුක්තියක් තිබුණත් හැරයාමට ලක් වෙච්ච පාර්ශව අනිවාර්යයෙන්ම පීඩනයට ලක් වෙන එකත් ආර්ථික මට්ටම සහ සමාජ මට්ටම අතින් පහළ පීඩිත මිනිසුන්ට. එතකොට මේ කාන්තාවක් මෙහෙම සමාජය ඇතුලේ හුදෙකලා වීම අර සමාජ පීඩන සියල්ලම තනිව දරා ගැනීම කියන දේ. තමන්ව පැත්තකින් තියලා තමන් කියන ආත්මය දරුවෙක් වෙනුවෙන් කැපවෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම අම්මලා ඉන්නවා. ඉපදිච්ච ගමන් දරුවව විසි කරලා යන මව්වරෝ ඉන්නත් ලෝකෙක මෙහෙම හදා වඩා ගන්න අම්මලා දරුවන්ව පණ වගේ රැක ගන්න අම්මලා වෙනුවෙන් මේ කවිය මම තෝරගන්නවා. ඔව් ඇත්තම මේ වටින කවියක්. දැන් 70 දශකයේ කවියට හුස්ම පිඹලා දැන් ඔබ වැනි කිවිඳියන්ට කවි ලෝකයට එන්න ධෛර්යය දුන්නෝ කවි අම්මා තමයි මොනිකා රුවන්පතිරණ කිවිඳිය. ඉතින් මම ගෞරවයෙන් අය කියවා ඒ ආදරය හිතේ දරාගෙන පිනවත් තුන්වෙනි කවිය තුන්වෙනි ගීතය අහන්න. වට මහා
එස්රා ලූම්ස් පවුන්ඩ් කියන කවියා කිව්වේ මේක ඉට් නිව් කියලා හිතන්න හැමතිස්සෙම ලෝකේ අලුතෙන් මවන්න ලෝකේ ගැන අලුතෙන් හිතන්න කියලා වචනවලින් ලෝකය අලුතෙන් තනන්න අපට බලපෑම් කරපු කවියෝ අතර ඉහළින්ම ඉන්න කවියෙක් තමයි ඔබ අපට තෝරා දෙන්නේ හතරවෙනි කවියේදී මම හතරවෙනි කවිය විදිහට තෝරගන්නේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ කවියක් දැන් අපි දන්නවා පරාක්‍රම කොඩිතුවක්කු කවියා කියලා කියන්නේ බොහොම අදීනව තමන්ගේ කවිය මේ සමාජ කාරණා වෙනුවෙන් මෙහෙවන කවියෙක් මේ එතුමාගේ පොඩි මල්ලියේ කියන කාව්‍ය සංග්‍රහයෙන් උපුටගත් දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින් කියන කවිය තමයි මම ඊළඟට තෝරගන්නේ. දැන් මේ කවිය මේ අතිශය ජනප්‍රිය කවියක්. මේක ඒතරම් මේ අහන්න අඩු කවියක් නෙමෙයි බොහොම නිතර ඇහෙන කවියක්. නමුත් අද මම මේ කවිය තෝරගන්න හේතු උනේ මේ ප්‍රේමයේ අහිමිවීම කියන පාර්ශවය අපි දරා ගන්න විදිහ ගැන හොඳ දෘෂ්ටියක පිහිටලා ලියපු කවියක් විදිහට තමයි මට මේ කවිය පේන්නේ. ඔහු මෙතන අපිට හමු වෙන්නේ විරහ වේදනාව අත්විඳින තරුණයෙක්ගේ අත්දැකීමක්. තමන් දැඩිව ප්‍රේම කරපු තමන්ගේ ප්‍රේමවන්තිය තමන්ව හැර ගියාට පස්සේ ඒ හැර ගිය කෙනාගේ ජීවිතයට කිසිඳු බලපෑමක් වචනයකින්වත් සිතුවිල්ලකින්වත් නොකර තමන්ගේ ජීවිතේ තමන් ස්වාධීනව ගෙන යන්න අදිෂ්ඨාන ඇති කරගත්ත බොහොම අකම්පිත ආකල්පයක් තමන්ගේ හිතට දරාගන්න උත්සාහ කරන තරුණයෙක්ගේ අත්දැකීමක් මේ කවිය. දැන් අපි දකිනවා සමහර කවි තියෙනවා වෙන දේ ලියන. තවත් සමහර කවි තියෙනවා වෙන්න ඕන විදිහ ලියන. දැන් මට හිතෙන්නේ මේ කවිය මේ දෙක අතර මැද අවස්ථාවක් විදිහට. අපි මේ කවියේ තරමක් දීර්ඝයි. මේ කවියෙන් වචනවලට අපිට ගිහාම තේරෙනවා ඔහු ඒ ප්‍රබල හැඟීම කොයි විදිහටද ගම්මේ කරන්න උත්සාහ කරන්නේ. මේ වක්‍රෝක්තිය කියන කාව්‍ය සංකල්පය ඉතාම හොඳට කුළු ගැන්වෙන කවියක් විදිහට අපිට මේ කවිය ගන්න පුළුවන්. ඔහු කවිය ආරම්භන්නේ මෙහෙම. නොවැළපෙමි ඔබ යන්න වැළපෑති ඵල කිම්ද? ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ. සූරලාගෙන යන්න මා හදේ පිපුණු මල් මල් නගෙන වසන්තය ඔබට ගෙන යා හැකිද? ඔහු කියනවා සූරල ගෙන යන්න මගේ හදේ පිපිච්ච මල්. දැන් මේ තමන්ගේ පෙම්වතියත් එක්ක ගොඩ නැගිච්ච ජීවිතයේ සුපුෂ්පිත වෙච්ච ප්‍රේමයේ කුසුම් තමයි ඔහු කියන්නේ ඌරල ගෙනියන්න. ඌරල ගෙනිච්චාම ඉතුරු වෙන්නේ නාරටි විතරයි. දැන් ඔහු කියනවා ඊළඟට දෙවනුව මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? දැන් වසන්තය කියන්නේ එක්තරා ඍතුවක්. ඊට පස්සේ තව ඍතු වෙනවා. වසන්තයත් නැවත එනවා. ඔහු කියනවා ඔබට මං මාත් එක්ක ඔබේ ජීවිතය සහ මගේ ජීවිතේ එක් වෙලා දලුදාපු මල් ටික අරගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ ඉතුරු කරලා යන නාරටිවල ආය වසන්තය ආවම මල් පිපෙන්න පුළුවන්. දැන් එතනම ඔහු එකම කවිය ඇතුලේ වේදනාවත් අදිෂ්ඨානයත් කියන හැඟීම් දෙකම තුලනය කරනවා. ඉතාම අපූර්වට ඔහු තුන්වෙනි පද්‍ය ඛණ්ඩයේදී කියනවා මෙන්න මෙහෙම. ඔබ යන්න මధుරතර සප්ත ස්වරයත් අරන් ඔබේ රත මැදිරියට මගේ ඉරහඳ අරන් ඔබ යන්න මහදතෙත් වැහි වලා කුල අරන් කමක් නෑ ඔබ යන්න මගේ ආයුස අරන්. දැන් බලන්න එතන තියෙන ප්‍රාර්ථනාවක්. එතකොට මේ කවිය ඇතුළෙන් පේනවා දැන් මේ කවිය සමස්තය බැලුවම අපිට තේරෙනවා ඇත්තටම මේ තරුණයා මේ තරුණියට ප්‍රේම කරලාද? මෙහෙම නිදහසේ යන්න දෙන්න පුළුවන්ද පෙම්වතෙක්ට මේ තමන්ට වියෝ වේදනාව දීලා යන තරුණියකට? එහෙමත් පුළුවන්. එතකොට මේ තරුණියට කොච්චර මේ තරුණයා ප්‍රේම කළාද කියන එක මේ පද්‍ය ඛණ්ඩෙන් පේනවා. ඔහුගේ ජීවිතයේ සියුම් සංවේදනා සියල්ල ඇය මතින් තමා ගොඩ නැගිලා තියෙන්නේ. ඇය මත තමා පිහිටලා ඉඳලා තියෙන්නේ. හැබැයි ඔහු නිර්ලෝභීව කියනවා ඒ සියල්ලම අරගෙන යන්න. ඔබේ අලුත් ජීවිතය සුපුෂ්පිත කරගන්න එකෙන් අඩිතාලම හදාගන්න. මං ගැන හිතන්න එපා. මං ඒ ජීවිතේ කොහොම හරි ඒ හිස් ජීවිතේ දරා ගන්නම් කියලා. එතකොට ඇයට සුබපතමින් යන කිසිම ආකාරයකට මේ කවිය කිසිඳු තැනක වෛරී චේතනාවකින් නෙමෙයි ඇයව පිටත් කරන්නේ. ඇය කියනවා, ඔහු කියනවා මෙහෙම. ඔබේ සිහිනයට මම මගේ ලෝකයට නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙකු පරිද්දෙන් ඔබ ඔබේ සිහිනවලට යන්න මම යනවා මගේ
අලුත් ලෝකයකට සමහර විට මේ කවිය ලියන මොහොතේ එයාගේ අලුත් ලෝකය ගැන එයාට සිතුවිල්ලක්වත් නැහැ. හැබැයි තරුණිය එයාට අලුත් ලෝකයක් හදාගෙනයි මේ යන්නේ. එතකොට තරුණයා නමුත් හිත හදා ගන්නවා තමන්ට අලුත් ලෝකයක් හදා ගන්න පුළුවන් කියන චේතනාවෙන්. ඔහු ඒක නිසා කියන්නේ ඔබ සැඟව ගියේ කොහිද සොයන්නේ නැහැ ඉතින්. जय पराजय खाऊद मट इन पलाक नया कोहे दिगे के होयान ने आय पशु विपरूम करान ने होयला बलान ने वेर दुनाद हारी की आद याट अदाल एक अंडारी नो निधास करनो एंग अपी की ना सब आदरे के लिए निधास किरीम निधास किरीम अपी निधास कर ला बलांड अपीट पुलवा नवते आय नवनांग एंड नेतांग यांड නිදහස් කිරීම තමයි ප්‍රේමේ සැබෑ අර්ථය කියන්නේ. එතකොට මේ කවිය අවසන් කරන්නේ මෙහෙම. ආදරේ නින්දක්ද පිබිදිලා සිටින මට දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල්ය. නින්ද තුල නැති උනේ එක දෙයයි වරදක්ද තව බොහෝ දේ තිබේ ජීවිතේ ජය ගනිමි. ඔ මේ ප්‍රේමේ කියලා කියන්නේ ජීවිතේ එක සංසිද්ධියක් විතරයි කියන තැනට පත්වෙනවා. දැන් අපි දන්නවා අපි සමහර ප්‍රශ්න වලින් දැඩිව පීඩාවට පත්වෙනකොට අපි හරි ඉක්මනට හිත හදාගන්න පෙළඹෙනවා කියලා අඟවන්න කැමති. දැඩිවම අභ්‍යන්තරික වේදනාවල් විඳින මිනිස්සු තමයි හිත හදාගන්න මට පුළුවන් කියලා එඩිතරව කියන්නේ. මෙතනත් හම්බෙන්නේ එහෙම කවියක් අපිට. මම මේ කවිය ඇත්තටම තෝරගන්නේ මේ කවිය අපස උසස් පෙළ සිංහල විෂය හදාරන දරුවන්ට නිර්දිෂ්ට කවියක්. මම හිතන්නේ ඔවුන්ට මේ ඔවුන්ගේ වයස් කාණ්ඩයට මේක ඉතාම හොඳට ගැලපෙනවා. අපි දකිනවා විද්‍යුත් මාධ්‍යවල කුඩා කෙටි පණිවිඩයකින් තමන්ගේ පෙම්වතා එක්ක තියෙන කනස්සල්ලට සියදි විනාසා ගන්න දරුවෝ. පෙම්වතිය මරා දාන තරුණ දරුවෝ. එතකොට ඊළඟ පණිවිඩයේදී ජීවිතේ නැහැ. තමන්ගේ ජීවිතත් විනාශ කරලා අනුන්ගේ ජීවිතත් විනාශ කරන අයව අපි දකිනවා. එතකොට ඒ වෙනුවට අපිට පේන්නේ තමන්ගේ වේදනාව අහිමි වීම කියන මේ හැමදේම ඉතාම බුද්ධිමත්ව කලමනාකරණය කරගන්න චිත්ත ශක්තිය සහිත අකම්පිත තරුණේ. ඒ පණිවිඩයත් අපිට මේ කවියෙන් දෙන්න පුළුවන්. දැන් අපිට මේ මම එකයි කිව්වේ වෙන්න ඕන දේ සහ වෙන දේ කියන දෙකම තියෙන කවියක් මේක. ඔහු ප්‍රේමය කියන දේ හැල්ලුවට ලක් කරන්නෙත් නැහැ. දරා ගැනීම කියන සංකල්පය ඔහු සමාජගත කරනවා. මට මේ කවියත් එක මතක් වෙන දෙයක් තමයි ලූෂන් බුලත් සිංහලෝ කියලා තියෙනවා සැබෑ පෙම්වතුන් කිසිදාකෙක් නොවේ. එක්කු කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ. වෙන් වී ගියවුන් සදාකල් පෙම්වතුන් ලෙසම ජීවත් වේ කියන ඔහුගේ කුඩා පද්‍ය. ඔව්. කළු වලාවෙන් වැහුණු අහසක හඳ එළිය පායා එන්න වගේ කවි ආලෝකමත් කරපු පරාක්‍රම කොටුවක් වූ මහා කවියා හමු වී අපි එනවා හතරවෙනි කවියේ හතරවෙනි ගීතයට. පෙති මලක් බිය නුඹ මගේ අත් දෙකට නෙලා නොගත් දේ මගේ බෝ සත්කමට හැර ගිය දිනේ නාවත් මා ගම් දොර සිත අත්දරට විස්මිත ගමට හදහන්නට කර ගන්න මුල් පෙම නොපිදු බැවින්
පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට නෙලා නොගත් දේ මගේ බෝ සත්කමට හැරගිය දිනේ නාවත් මා ගම්දුරට ආවේ ඇයිද විරහි සිත අන්දරට කොදෙව්වක නුඹ සැප විඳීනම් මවෙතින් ලැබුණු ආදරයත් ලැබේනම් මතකය නුඹට ඉරිහැරයක් කටද දුක්ගේ කල්පනාවන් තව කුමකටද දුක්ගේ කල්පනාවන් තව කුමකටද සාහිත්‍යකරුවා හැම මොහොතකම උත්සාහ කරනවා විවිධ යුග මතක එකිනෙක ගැට ගන්න. එය අතීතේ වෙන්න පුළුවන්, වර්තමානයේ වෙන්න පුළුවන්, අනාගතේ වෙන්න පුළුවන්. සාහිත්‍යකරුවා ප්‍රබල වුණොත් ඔහුට පුළුවන් නැති සංකල්ප සමාජයේ පැල කරන්න. සමහර වෙලාවට සංස්කෘත රාමායණය ලියපු වාල්මිකීට වැඩිය, හින්දි රාමායණය ලියු තුල්සිදාස්ට වැඩිය ඒ මතම පිහිටා දෙමළ රාමායනය ලියු කම්බන්ගේ භූමිකාව ප්‍රබල වුණා කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔහුගේ ලිපියක කියා තිබෙනවා. මොකද මේ සංකල්ප පැල කරන්න සාහිත්‍යකරුවා තරම් සමත් කෙනෙක් තවත් ලොව නැති තරම්. ඉතින් එවන් වූ සංකල්ප පර්යේෂණාත්මක අධ්‍යයනයන් එක්ක සමාජගත කරපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්ගේ කවියක් එතුමන් ගී ලියනවා අපි දන්නවා. නමුත් කවි හරි දුලබයි, ඔබ අපට එහෙම කවියක් මුණගස්සනවා. වජිරයේ මම ඊළඟට තෝරගන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඉතා කෙටි කවි දෙකක්. දැන් මේක ඔහුගේ කෘතියකින් කාව්‍ය කෘතියකින් උපුටගත් කවි දෙකක් නෙමේ. මේ කවි දෙක ඔහු පිදුමක් විදිහට රචනා කරන්නේ දෙමළ සාහිත්‍ය ඉතිහාසය කියන කෘතියේ පිදුම. මේ කවි දෙක සම්බන්ධව මට තියෙනවා මේ කිසියම් පෞද්ගලික අත්දැකීම් සමුදාය. මම ඒක කියන්න අවසර ඉල්ලනවා. මේ කවි මුලින්ම මට ඇහෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මං ඉගෙන ගැනීම කරද්දී අපිට මහාචාර්ය සරත් විජේසූරිය ඇදුරුතුමාගේ සාහිත්‍ය ප්‍රවේශය කියලා දේශනයක් තියෙනවා සිංහල විෂය හදාරන අයට. මේ විෂය හදාරද්දී එතුමා නිතරම මේ කවි පන්ති දෙක කියනවා. නමුත් අපි දන්නේ නැහැ මේ කවි කාගෙද කොහෙන්ද ගත්තේ කියන්න දන්නේ නැහැ. මානව ප්‍රේමය, ස්ත්‍රී පුරුෂ සබඳතාවල උත්තුංග භාවය හඟවන අවස්ථාවලදී තමයි එතුමා මේ කවි දෙක කියන්නේ. දැන් මම මාත් එක්ක සහ මට පසු ඉහළ සමකාලීන සියලු දෙනා එතුමාගෙන් ඉගෙනගත්ත සාක්ෂිදරයි. ඔහුගේ ඉතාම ගැඹුරු හඬින් දේශන ශාලාවල මේ කවිය නිතර එතුමාගේ දේශනවලදී කියනවා. එතකොට අපි හැම කෙනෙක්ම මේ කවියට බොහොම ප්‍රේම කරන්න ගන්නවා මේ කවිය ඇහිමත් එක්ක. නමුත් අපි මේකේ සුළුමුළු දන්නේ නැහැ. පස්සේ හොයාගන්න හම්බ වෙනවා මේක සුනිල් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කවි පද දෙකක් මේ ග්‍රන්ථයේ පිදුම විදිහට තියෙන්නේ කියලා. එතකොට මේ
මේ කවිය මේ කවිපද දෙක මේ කවි පන්ති දෙක ගැන කතා කරද්දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගැන නොකියම බෑ මම විශ්වාස කරන්නේ එතුමා ප්‍රේමයේ සම්බන්ධ වෙන කාටවත් ලියන්න දේවල් ඉතුරු කරලා නැහැ කියලා මේ එතුමන්ගේ පද්‍ය රචනා දිහා බැලුවම ප්‍රේමයේ සියලු ආකාර ඉසව් ස්පර්ශ කරලා තියෙනවා බොහොම සියුම් විදියට සුඛ දුක්ඛ පාර්ශව දෙකම තව කාටවත් ප්‍රේමය ගැන ලියන්න දේවල් ඉතුරු කරලා තියනවාද කියන ප්‍රශ්නේ මතු වෙනවා අපිට අපි මේ කෙටි කවි දෙක දෙකේ පද ගැන සලකා බලලා මේ කවියෙන් මොකද්ද එතුමා කියන්න උත්සාහ කරලා තියෙන්නේ කියලා බලමු ඔහු කියනවා මෙහෙම ජීවිතයට අමාවකා වෙලාවට කාට තොරා ඔබ පුන්සඳ වුණා මට මතුමා යතොත් මට වෙන් කළ අපායට නෑවිත් ඉන්න ඔබ දෙව්ලොව වලා පිට අමිහිරි කවි ගහන මගේ ජීවිත පොතට කවුසිලුමිනේ කවියක් විය ඔබ සුමට එනමුත් කුකවි මට කවිකම් නැති පවට නිරස මේ කවු පද බැන්දෙමි ඔබ නමට එතුමා මේ මේ කවියේ ලියපු පරමාර්ථය සහ ලියපු කෙනා කියන කෙනා අපි පැත්තක තියලා මේ කවි දෙක විතරක් අරන් බැලුවම අපිට පේනවා මේ මානව ප්‍රේමේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමේ අර ඉහළම ස්තරය මේ හිමි කර ගැනීම අත්පත් කර ගැනීම කියන පටු පරමාර්ථ වලින් ඈතට ගිහින් අපි හිමි කර ගැනීමම නෙමෙයිනේ ප්‍රේමය කියන්නේ ප්‍රේමය කියන පාරිශුද්ධ සංකල්පයේ විතරක් වෙන්ව අරගත්තාම කෙනෙක්ගේ ජීවිතය තුළ එතකොට අත්පත් කර ගැනීමේ පරමාර්ථයක් නැහැ ප්‍රධානයක් විතරයි තියෙන්නේ එතකොට කෙනෙක් වෙනුවෙන් ප්‍රාර්ථනා විතරයි තියෙන්නේ හඹාගෙන යා නැහැ එයාට අත්පත් කර ගැනීමේ අපේක්ෂා නැහැ ඒ වගේම පටු පරමාර්ථ නැහැ ඊට වැඩිය සුබ පැතීමක් ප්‍රාර්ථනයක් තියෙන්නේ. එතකොට මේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අර ඉහළම ස්තරය ස්පර්ශ කරන කවියක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. ඔහු කියනවා ඔහු හැමතිස්සම ප්‍රාර්ථනා කරන්නේ මට මොන ජීවිතේ ලැබුණත් ඔබට ඉහළම දේ ලැබෙන්න. මම කොච්චර නරක තැනකට ගියත් ඔබ එතෙන්ට එන්න එපා. ඔබට ඊට වැඩි ලෝකයක් ලැබෙන්න ඕනේ. මතුමා යතොත් මට වෙන් කළ අපායට නැවිත් ඉන්න ඔබ දෙව්ලොව වලා පිට. දිව්‍ය ලෝකේ වලා පිට ඔබ ඉන්න ඕනේ. මම අපායට ගිය එතෙන්ට එන්න එපා ඔබට එතෙන්ට ගැලපෙන තැන නෙමෙයි දැන් කවුසිලුමින කියලා කියන්නේ කවියේ මුදුන් මල්කඩ එතකොට ඔහු කියනවා මගේ ජීවිතේ ඉතාම අමිහිරි දුක්ඛ සන්තාපයන්ගෙන් පිරිච්ච තැන එහෙම දුක්ඛයන්ගෙන් පිරිච්ච ජීවිතයට මිහිරක් ගෙනාවේ ඔබ එතකොට ඒ මිහිර ඒ ජීවිතයට ලැබිච්ච ඒ කුඩා දේ තුල ඔහු ඉතාම ප්‍රමෝදයක් ලබනවා ඔහු ඒ අදාළ පාර්ශවයට සුබ පැතීම විතරයි කරන්නේ ඒ කෙනාගේ යහපත විතරයි දකින්න කියලා කියන්නේ දැන් එතකොට මේක අත්පත් කර ගැනීම කියන පටු පරමාර්ථ වලින් ඈත් වෙච්ච ඊට වැඩිය සුබ පැතීමක් නැත්නම් ප්‍රාර්ථනයක් නැත්නම් ප්‍රදානයක් විතරක් ගැබ් වෙච්ච ප්‍රේමයේ ඉහළ ස්තරයක් ස්පර්ශ කරන කවියක් විදිහටයි මට පේන්නේ මට මේ කවියත් එක්ක සිහිපත් වෙනවා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විලාසිනියකගේ ප්‍රේමයේ කෘතිය එතුමා නිම කරන්නේ ප්‍රේමේ නම් අසනීය කුසුමක් වේ ඍෂි වූ කෙනෙකුට පූජා කරන්ට ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබන්ට නොසිතා බිඳපුත් ප්‍රේමේ කියලා කියන්නේ ප්‍රදානයක් පාරිශුද්ධ සිතුවිල්ලකින් කරන එතකොට ඒක පටු ලබා ගැනීමේ පරමාර්ථ වලින් ඈත් වුණාම ඒ ප්‍රේමය ප්‍රේමේ විදිහටම පවතිනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියලා කියන්නේ ඇත්තටම අමිල සාහිත්‍ය සන්නාමයක් ඉතින් එතුමන් බොහොම ගරුසිත ඇතිව සිහිපත් කරමින් අපි යනවා පස්වෙනි කවියේ පස්වෙනි ගීතය මගේ ගෙටත් උඩ ඔබේ ගෙට කැලුම් දිතුලුවන සරාසුපුන් සඳ එක බවලක් යට එකට දකින්නට කූරුවේ කලපින් මහිම කියන්නට ප්‍රියනුබම උපනුපන් ජාති හමුවේවා
කපුරු ගොඩක් සේ අලුවත් නොරැඳී පැතු පැතුම් පෙළ දෙවි කියාමු ජීවිතයට ඔබ අලුතින් එක් වී මා ජීවත් කර සතුට ගිනා උපනුපන් ජාති හමු වේවා ඔබට සුදුසු නැත එපැවින් වෙනතක බැඳුනත කම් නැත එනමුදු මෙලොවේ නැවත උපන් කල ඒත් බවයින් එළිය දකින්නට ප්‍රියනුව උපනුපන් ජාති හමු වේවා ප්‍රියනුවම උපනුපන් ජාති හමු වේවා අද කවි 10ට ගී 10ක් වරිස්සහනේ කවි තෝරන්නේ උපෙක්කලා අතුකෝරල කිවිදිය ඔබ ලියපු තැනක මෙහෙම තියනවා මේ අඳුරු අහසක සැනින් මතුවී රැයෙහි බුහුමන් ලබන සඳමය නීල අහසක දහස් එලි මැද දහවලේ නොතකා හැරෙන්නේ කියලා මෙහෙම ලියන්නේ මේ කවි එක්ක අපිව අලවන ගමන් මගේ අමුතු තැන්වල ඇවිදිනේ සාමාන්‍යයෙන් කවියෝ කැමති එහෙම අමුතු තැන්වල ඇවිදින්න හුරු තැන්වලට වැඩිය නොහුරු තනබිම් පා ගන්න. ඉතින් මම හිතනවා එහෙම කවි හුරුව ලබන්නට කවියන්ට කෙවිඳියන්ට ප්‍රදීපාගාරයක් වගේ කවියෙක් ඔබ අපට මුණ ගැසනවා ඊළඟට. ඔව් මම ඊළඟට තෝරගන්නේ රත්නශ්‍රී විජේසිංහගේ කවියක්. මේ කවිය තරමක් විශේෂයි. ඔහුගේ කෘතියක අන්තර්ගත වෙන කවියක් නෙමෙයි මේ කවිය. මේ කවිය මට හමු වෙන්නේ රාවේ පුවත්පතේ පළවෙච්ච අවස්ථාවක. මම ඒ පුවත්පත කියවනවා. ඒ පුවත්පත කියවද්දි මේ කවිය මට හමු වෙන්නේ එතුමාගේ බිරිඳගේ වියෝවෙන් යම්කිසි මාස කිහිපයකට පස්සේ ලියන අත්දැකීමක් තමයි ඒ කවිය තුළ අන්තර්ගත වෙන්නේ. කවිය කියවපු මොහොතේ මට යම්කිසි දැඩි සසලතාවයක් ඇති වෙනවා. මම ඒ පිටුව මම අරන් තියා ගන්නවා. නමුත් පසු කාලීනව යම් හේතුවක් නිසා ඒ පත්‍ර පිටුව අස්ථානගත වෙනවා. නමුත් මට ඒ කවිය ඇතුළේ තිබිච්ච ඇතැම් පදවල කියපු දේවල් මතකේ රැඳිලා තියෙනවා. මම එතුමාගේ දියණියට ඇමතුමක් දීලා මේ මමගේ මතකයේ තියෙන හෝඩුවාවල් එක්ක මේ කවිය ඉල්ලා සිටිනකොට ඇය හැම කෘතියකම හොයලා බැලුවත් තිබුණ නැහැ. නමුත් මේ පත්තරේ හොයාගෙන මට සම්මානීය විජේසිංහ සොයිරිය මේ කවිය සොයා දෙනවා. මම ඇයටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. මේ කවියෙන් නිරූපණය වෙන්නේ එතුමාගේ බිරිඳ වියෝ වුණාට පස්සේ ඒ වියෝවත් එක්ක ඇය පිළිබඳ තිබිච්ච මතක කොයි ආකාරයේද? දැන් මේක හරි සාමාන්‍ය අත්දැකීමක්. නමුත් සාමාන්‍ය අත්දැකීමක් වුණාට මේ හැඟීම් වල තියෙන ප්‍රබලතාවය මාව සසලතාවයකට පත් කරා. ඒකමයි මම අද මේ කවිය තෝරගන්නේ. ඒ කවිය මෙන්න මෙහෙමයි කියන්නේ එතුමා. දුව ලැබෙන්නට සිටි දවස්වල පාරේ පයිප්පෙන් දොවා පැන් ඔසවා බාල්දිය එපායයි කියද්දීම කැඩුණු කොන්ක්‍රීට් පඩි නැග
පුරවා අනෝතප්ත විල ස්නානය කරවා කිලි කුණු දවාලු ඇ සෝදා තියන්නයි කියා කමිසය මොනරාගල ගිහින් මාසෙකින් යලියන විට මගේ දාඩිය ගඳ තියාගෙන කොට්ටයට ගොළුව සිට ඇසිපිය හෙළූ දේවතාවියය තිත්ත වී ජීවිතය දවසක අමාරුම ප්‍රශ්න පත්තරවලට උත්තර නැතිව දමා යන්නට සැරසෙන විට සේරම පපුවට තියාගෙන හිස දුක් වේදනා සේදු මරුණු අම්මායය උදුරාගෙන ගොසින් ඇය අතින් ඇද මා තල්ලු කර දමා කුරිරු සංසාරයට ප්‍රදීපාගාරයේ පාමුල සුදු සිනිඳු මුදු වෙරළට රළ පතර මැදින්නා කිඳුරියක මගේ දෑතෙහි තැබූ කිරි කවඩියක රැඳුණු මුතු ඇටය ගියාද උදුරාගෙන නැවත පස් මිටක් තියා අත්ල උඩ වහසි බැන බුරා පැන එයි පෙරලි පෙරලි දෛවය දැන් මේ කවිය ඇතුලේ අපිට පෙන්눔 කරන්නේ බිරිඳා තමන්ගේ කුටුම්බය ඇතුලේ තමන්ගේ ස්වාමියා සහ දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම සමුදාය දැන් මේ කවියේ තියෙන විශේෂත්වය තමයි මෙහෙම අත්දැකීම් අපිට ඕනෑ තරම් හම්බ වෙනවා දැන් මේ මෙහෙම හුදකලා වෙච්ච ස්වාමි පුරුෂයත් අපිට හම්බ වෙනවා නමුත් කී දෙනෙක් මේ බිරිඳ ජීවමානව සුජීවත්ව සිටියේදී ඇගෙන් වෙච්ච දේවල් ටික ගැන මේ විදිහට ආදරේ ප්‍රකාශ කරනවාද කියන පැනය අපිට මතු වෙනවා දැන් ඔහු කියනවා මේ අපිට පේනවා ඇය දරුවෙක් ලැබෙන්න ඉඳී පාරේ පයිප්පෙන් වතුර ගෙනල්ලා ඔහුට නාගන්න වතුර පුරවලා දෙනවා ඒ වගේම එයින් අපිට පේනවා ඇය තමන්ගේ කුටුම්බය තුල ස්වාමි පුරුෂයා දරුවන් වෙනුවෙන් කොතරම් කායික අපහසුතා විඳිමින් පරිත්‍යාග කිරීමක් තමන්ගේ ජීවිතය තුල කරනවාද කියන එක. ඔය ඊළඟට කියනවා මගේ දහඩිය ගඳ තියාගෙන කොට්ටයට ඇයට අවශ්‍යයි ස්වාමි පුරුෂයාගේ උණුසුම ආදරේ. නමුත් ඔහු දුර බැහැර කිනේ මාසයකට සැරයයි ගෙදර එන්නේ. ඒ කැප කිරීම ඇය ඒ අවශ්‍යතාවය ඇය හුදකලාව දරා ගන්නවා. ඒ දරා ගැනීමෙන් පවුල රැක ගන්නවා. ඊළඟට පිරිමි අපි දන්නවා වීරයෝ වගේ හිටියට පිරිමි කුඩා දේවල් වලින් හරිම සසල වෙනවා. එතකොට ඇය ඔවුන් පිටුපසින් ඉන්න ගැහණිය තමා ඔවුන් ශක්තිමත් කරලා ඉදිරියට ජීවිතය ගෙන යන්න දායකත්වයේ සපයන්නේ. එතකොට අර අපි කියනවානේ සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහණියක් සිටිනවා කියලා. එතකොට මේ කවියාගේ බිරිඳත් තමන් ජීවිතේ කඩා වැටෙන මොහොතවල වල ශක්තිය සපයලා තියෙන්නේ ඇය. දැන් මේ සියලු දේ තමා බිරිඳ අහිමි වීමත් එක්ක මේ කවියට අහිමි වෙන්නේ. එතකොට ඔහුට ඇය පිළිබඳ තියෙන අගය තමා දැන් මේ මතුවෙන්නේ. දැන් මේ සියල්ලම අහිමි වෙලානේ. අර අපි කිව්වොත් සමස්තය පිටින්ම ඇය අහිමි වීමත් එක්ක ඔහුට සියල්ලම අහිමි වෙනවා. ඒ තුල ඔහු හුදකලා වෙනවා. ජීවිත ගමන තුල හුදකලා වෙනවා. මම විශ්වාස කරන දෙයක් තමා දයාව තියෙන ප්‍රේමයට ඉහළින්. දයාව තියෙන ප්‍රේමයට ඉහළින්. එතකොට අපි දකින්නේ මේ අපේ පෙරදිග සමාජ ක්‍රමය ඇතුලේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා නැත්නම් කුටුම්බ ජීවිතය ඇතුලේ කියක් ස්වාමි පුරුෂයෝ මේ වචන ටික තමන්ගේ බිරිඳ ජීවත් වෙලා ඉඳි ඇයට ඇහෙන්න කියනවද එහෙම කියනවනම් ඇය කොච්චර සතුටු වේද ඇයට අවශ්‍ය එච්චරයි ගැහණියකට අවශ්‍ය එපමණයි අතරම මේ පෙම්මුතුන් විදියට අර කැපියුලට්ගේ පළතුරු උයනේ පෙම්සුව විඳපු රෝමියෝ ජුලියට් වෙන්න බැරි වෙන්න පුළුවන් සමහර වෙලාවට අශෝක වනයේම කලබපු සාලි අශෝකමාලා වෙන්න බැරි වෙන්න පුළුවන් නමුත් අර ප්‍රේමයේ උත්තරම ස්වභාවය කවර හෝ පදනමකින් වින්දානම් එය වචනෙන් ප්‍රතිචාර දක්වමින් උත්කර්ෂයට නංවමින් එය දැන්වීම තමයි මම හිතන්නේ ප්‍රේමවන්තයෙක්ගේ යුතුකම ඔබ කියන විදියට ඉතින් රත්නශ්‍රී මහා කවියා හමු වෙලා අපි එනවා 6 වෙනි කවියේ 6 වෙනි ගීතය සරිකන අම්මානුමයි මගේ දරු දැරියන්
රකින තාත්තා උනත් මාබත සරි කරන අම්මා නුඹයි මගේ දරු දෙරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොහැඟි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කබලේ ඇත නිවද අම්මා කෙනෙකු මිස නුඹ මගේ විරිද ලෙස නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ තාත්තා උනත් මාබත සරි කරන අම්මා නුඹයි මගේ දරු දෙරියන් රකින තාත්තා උනත් මාබත සරි කරන අම්මා නුඹයි මගේ දරු දෙරියන් රකින ගතවුණු මොහොතවල් ලස්සන වුණාම ඒ වගේම ඒ ගතවුණු මොහොතවල් සම්පූර්ණ වුණාම ඒ මොහොතවල් වලින් ඇඳෙන සිතුවම් සදාකාලික මතක එකතු කරනවා සමහර ලාවට කෙටි කාලීනව ඈතට ගියත් අමතකව ගියත් විදුලි කෙටුමක් වගේ එක පාරටම ඒ සිදුවීම් ආයේ ආයේ මතකයට එන තරමට අර ඇඳුණු සිතුවම් ප්‍රබල වෙනවා. ඉතින් එහෙම මතක සිතුවමක් අඳින්නට හත්වෙනි කවියේදී ඔබ සූදානම් වෙනවා. ඔව් අජිරයි මම හත්වෙනි කවිය විදිහට තෝරගන්නේ අජිත් තිලකසේන කවියාගේ මාරියාව කියන කෘතියෙන් උපුටාගත් මන්දා කියන කවිය. මේක තරමක් වෙනස් තේමාවක්. මෙහෙම අත්දැකීම් තියෙන ඕන තරම්. නමුත් මේ කවිය තුලේ මේ කවිය මම මුලින්ම කියවන්න මේ කෘතිය ප්‍රකාශයට පත් වෙච්ච 2008 අවුරුද්දේදී මම ඒ මොහොතේ කියවද්දි හිටපු ආකල්පයට වඩා වෙනස් දෘෂ්ටියකින් ඉඳගෙන තමයි දැන් මේ කවිය කියවන්නේ. එහෙමනේ අපි කලින් කලට එකම දේ දිහා බලන දෘෂ්ටිය වෙනස් කරනවනේ. මම මේ කවිය දැන් පිරිමියෙක් ලියපු කවියක් වුණාට මම මේක ගැහැණියකගේ දෘෂ්ටියෙන් ඉඳගෙන තමයි මේ වෙද්දි මේ කවිය කියවා ගන්න. මේ කවියෙන් නිරූපණය වෙන්නේ විවාහයෙන් වෙන් වෙලා නැත්නම් දික්කසාද වෙච්ච ස්වාමි පුරුෂයෙකුට තමන්ගේ පැරණි බිරිය පිළිබඳව හැඟෙන හැඟීම් සමුදායක්. දැන් මේ ස්වාමි පුරුෂයා මේ කවියේ කතකයා නැවත විවාහ වෙච්ච කෙනෙක්. නමුත් මේ කාන්තාව
ඔහුට දාව ඉපදිච්ච දරුවත් හදාගෙන තනියෙන් ජීවත් වෙන කැහණියක්. මේ කවියේ පද අතරට අපි ගිහින් කවිය ගැන කතා කරමු. අපේ කසාදය කටුගාලා ගෙවුණු දවසර තුලදී අපි මුණ ගැහුණා කීප විට කඩමණ්ඩියේදී. පාර පනිද්දි ඔබ එක්වරක් මා දිහා බැලුවා. අපේ දරුවත් ඇදගෙන ඔබ දුවනවා දැකලා බස් එකට මම ඔහු උස්සලා තිබ්බා පාපූරුවෙන් උඩට. ඉක්මනට නැග්ගෙන්න ඔබ තුරුලට. වරක් මම පදිකාව දිගේ එමින් සිට නිකමට ඔබ ඉන්නවද බලන් තැපැල් පෙට්ටි ඉදිරිපිට රේන්ද සලු පිළිහලට එබුණා. වේගෙන් ගසාගෙන ගිය බස් එකක දවසක් ඔබ හිනහව රිදී ඉරක්සේ ඇඳී ගියා හරහට. මම ආයෙත් ඔබට පෙම් කරන්න පටන් අරගෙනද මන්දා. මගේ දෙවන බිරිඳ ඇගෙන් මට දරුව නැහැ. ඊ රෑ කෑමු පිහද්දි මට දැනුණ අතීත සුවඳා මතකයට ආවා. කුස්සිය ඉස්සර හැඩය, හැඳි අලුව, කලින් නෙල්ලුණු තැන, දිය මැස්ස, වට්ටියාන, එදා තිබුණු පිළිවෙල. මම ආයෙත් ඔබට පෙම් කරන්න පටන් අරගෙනද මන්දා. දැන් මේ කවිය කියවපු ගම මට ප්‍රශ්න තුනක් නැගෙනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ තමා මේ පුරුෂයාට මේ කාන්තාව විවාහ කරගෙන ඉන්න කාලෙත් මෙහෙම හිතුණාද? මේ ගැහණිය ගැන මෙහෙම පස්සෙන් ගියාද කියන කාරණාව පළවෙනි ප්‍රශ්නය. දෙවැනි එක තමා මේ විවාහයෙන් වෙන් වෙලා ගියාට පස්සේ තමන් නැතුව මේ ගැහණිය කොහොම ජීවත් වෙනව ඇතිද කියන එක මේ පිරිමියාට හිතුණා දෙක වතාවක හරි. තුන්වෙනි ප්‍රශ්නේ මේ පුරුෂයාට දෙවැනි කසාදෙන් දරුවෙක් හිටියා නම් මෙහෙම එයිද? මට නැගෙන ප්‍රශ්න තුන. එතකොට මේ කවිය පුරාම අපිට පේනවා මේක බොහොම ස්වභාවික හැඟීමක්. පිරිමියෙක්ට එහෙම හිතෙන්න පුළුවන්, වෙන් වෙලා ගිය කෙනෙක්ට ආය ප්‍රේම හිතෙන්න පුළුවන්. නමුත් දැන් ඔවුන් වෙන් වෙලානේ. එතකොට මේ හැම සිදුවීමක් පිටිපස්සෙම, ඔහුගේ හැම චර්යාවක් පිටිපස්සෙම අපිට පේනවා කිසියම් ආත්මార్థකාමී අරමුණක්. ඔහු අර කාන්තාව බස් එකේ දරුවත් අරගෙන යද්දී දරුවා උස්සලා තියලා ඇයි ලං වෙන්නේ? ඉක්මනට ගැන්නෙන්න ඔබ තුරුලට. ඇගේ උණුසුම ඔහු ප්‍රාර්ථනා කරන්නේ. ඔහුට තියෙන ආත්මార్థකාමී අරමුණක්. ඇය මේ ජීවත් වෙන්නේ කොහොමද? දරුවත් ඇදගෙන ගිහින් මෙහෙම මොනවද කරන්නේ? ඒක කොච්චර දුෂ්කර ඇතිද? ඔහුට ඒක වතාවකවත් ඒක හිතෙන්නේ නැහැ. හැබැයි ඔහු ඇගෙන් යම්කිසි తాවකාලික උණුසුමක් ලබා ගන්න ඇය පස්සෙන් යනවා. ඊට පස්සේ ඇයව දකින්න තියෙන ආසාවට ඇය ගැවසිච්ච තැන් ගැන හොයලා බලන, ඒ තැන්වලට ගිහින් බලනවා. ඊළඟට ඔහුට මතක් වෙනවා අර කුස්සිය ඉදෙන දේවල් එක්ක අර පරණ කුස්සිය. දැන් මෙහෙම ස්වාමි පුරුෂයෙක්ට හිතෙන්නේ මේ දැන් මේ බිරිඳ දික්කසාද වෙලා තමන්ගෙන්, තමන්ට අහිමි කෙනෙක්, තමන් වෙන කෙනෙක්ගේ හිමි කෙනෙක්. එතකොට මේ අපි මේක අරන් බැලුවොත් වෙනම සංකල්පයක් විදිහට මේ පිරිමි ගැහණිය එක්ක ජීවත් වෙද්දි ඇය කුස්සිය මොනවද කරන්නේ? හට්ටි මුට්ටි වලන් එක මොනවද කරන්නේ? එම හොයනවද? දරුවොත් එක්ක මොනතරම් ජීවන සටන ගෙනියනවද කියලා හොයලා බලනවද? ඇත්තටම ඇයගේ අවශ්‍යතාව වෙනු නැහැ යන්නේ කොයි කඩපිලටද කියලා දන්නවද? එම මුකුත් හොයලා බලලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා පෙරදිග සමාජ ක්‍රමය ඇතුලේ පිරිමි හරි ලෝභයි ආදරේ පෙන්වන්න. ආදරේ දැනෙන්න ජීවත් වෙන පිරිමි හරි මාඩුයි. එහෙම ආදරේ දැනෙන්න ජීවත් වෙනවා නම් ගැහණු පිරිමින් අතාරින්නෙත් නැහැ. පිරිමින්ට ගැහණුන්ගෙන් දික්කසාද වෙන්න වෙන්නේ නැහැ. එතකොට එකිනෙකා අතර තියෙන සංවේදනය, සංවේදීතාවය, කැපකිරීම, කැපවීම කියන හැඟීම් මේ අපේ පෙරදිග සමාජ ක්‍රමය ඇතුලේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය ඇතුලේ ඉතාම හීනයි. එතකොට පිරිමි ආදරේ පෙන්වන්න අකමැති එක කාරණාවක් තමයි අර පුරුෂයා මත ගොඩ නැගිලා තියෙන පුරුෂත්වය කියන පුරුෂ මානෙ බිඳෙයි කියලා ඔහු හිතනවා. ඒකම ඔහු ගානට මිම්මට කිරලා මැනලා තමයි ආදරේ පෙන්වන්නේ. හැබැයි ගැහණියට ඕනේ අපරිමිත ආදරයක්. එතකොට එතනම තියෙන නොපැහැීම, වෙන්වීම වලට මුල, දික්කසාද වලට මුල. අපි ඒක බැලුවොත් අපිට පේනවා වෙන්වීම දිහා බැලුවොත්, දික්කසාද නඩු දිහා බැලුවොත් මේ කාරණා නේද ඇත්තටම තියෙන්නේ කියලා. ඒ අරුණකොට අපිට මේ කවියෙන් කතා කරනවා අපිට ඕනම දෙයක වටිනාකම හරියටම දැනෙන්න ගන්න ඒක අපිට අහිමුණාට පස්සේ. සම්මතය අසම්මතය කියලා පළමු දෙවනි කියලා ඉරි කොටු සීමා කොයි තරම් ඇන්දත් ඒ මත හැම තැනින්ම මතුවන ආවේණිකත්වය
අපේ මතක හරනවා උස්සනවා කොහොමනත් කවියෝ කොහොමත් කැමති අමුතු තැන්වල ඉරි අඳින්න එහෙම ඇඳපු කවි ඉරක් එක්ක අපි එනවා හත්වෙනි කවියේ හත්වෙනි ගීතය සෙන් කවි ලියන කවියෝ රැට අඬන නයිටින්ගේල් කුරුල්ලත් උදේට අඬන ලාක් කුරුල්ලත් හේතු කරගෙන ප්‍රේමණීය කවි ලියනවලු. එහෙම ප්‍රේමණීය කවියට ආරාධනාපත් එවන කුරුල්ල විදියට උන් සලකනවලු. ඉතින් එහෙම තන තන වටිනාකම් හැදෙන කවියේ අපි හැම මොහොතටම වටිනාකම් දෙන්නට පටන් ගන්නවා ලස්සන කැත තොඳුල් වෙන ඒ වගේම අව ලස්සන පැහැය මේ හැම තැනටම කවියෝ ලං වෙනවා තැනක් නිමිත්තක් කාලයක් නැති ඒ වගේම මාතෘකාවක් නැති කවියොත්
අපට හමු වෙනවා. උන්ට හිතන තැන තමයි කවිය තියෙන්නේ. එහෙම කිවිඳියක් මොනගස්සනවා ඔබ අටවෙනි කවියේදී. ඔව්. මම අටවෙනි කවිය විදිහට තෝරගන්නේ අනුරාධා නිල්මිණි කිවිඳියගේ මදහසක මැදියම කියන කෘතියෙන් උපුටගත් ආරි සත්තයි මං කැතයි කියන නිර්මාණය. දැන් මේ කවිය කියවද්දී මට හිතෙන දෙයක් තමයි මේ කවියෙන් ආලෝක ධාරා දෙකක් විහිදවන අපිට ජීවිතය ගැන කියවීමක් කරන්න. එකක් තමයි ස්ත්‍රියට මොනවද ඕනේ කියන එක සහ ස්ත්‍රිය ගැන සමාජය හිතන්නේ දකින්නේ කොහොමද කියන ධාරාව. මේ ආලෝක ධාරා දෙකම මේ කවිය ඔස්සේ විහිදවනවා කියලයි මට හිතෙන්නේ. මේක ඉතාම මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයනයක් විදිහට ගත්තොත් ඉතා ගැඹුරු කියවීමක් කරන්න පුළුවන් කවියක්. අනුරාධා නිල්මිණි කිවිඳිය කියලා කියන්නේ අපේ පරපුරට තරමක් ඉහළ පරපුර. ඇය ඉතාම අදීනව තමන්ගේ කවිය මෙහෙවන විශේෂයෙන්ම ස්ත්‍රිය වෙනුවෙන් බොහොම අදීන විදිහට තමන්ගේ අදහස් ඍජුව කවියනුත් ඉන් පරිබාහිරවත් මෙහෙවන කිවිඳියක්. ඉතින් ඒ පූර්වාදර්ශ අපේ පරම්පරාවට ඉතාම වැදගත්. මේ කවිය කවියේ පද ටිකට අපි යොමු වෙලා මේ කවියෙන් මොනවද අපිට ගන්න පුළුවන් කියලා බලමු. ඈ මෙහෙමයි කවිය පටන් ගන්නෙ. තාර ගුදමක් වගේ පාරක කොහොම එක්කන් යන්නද? යාර හතරයි සායටම දන්නවද මින්මත් දෙන්නද? සාරි ඇඳම තව කැතයි මේ මහත කොහේ හංගන්නද? ආරි ඇත්තට කියනවකො මට කැමති සින්නට ගන්නද? ඊළඟට එයා මෙහෙම කියනවා. විජේ කළු චන්දරේ පිය තිලකයත් දුක සැප අහා අහා. හතේ කොළණිය ඉර නිවාගෙන කළුවරේ ඇවිදින් ගියා. හිතේ මනමාලියට අඳා පැදුරු පොට රත් කර තියා. පුරා අවුරුදු 40ක් දොර ඇරිය උන් නවතී කියා. මං කැතයි මහතයි කළුයි සහ තිකයි ඒ ගැන දන්නවා. ඒ උනත් හැම රෑම කොණ්ඩෙට රන් තැඹිලි තෙල් ගානවා. මේ කඩේ උන් ඕන මගුලක් හිතපු දෙන් හිත කියනවා. උඹේ නාහෙන් ඇදලා ඩිංගක් තොඳොල් වෙන්නට හිතෙනවා. කවිය ඇය එහෙමයි අවසන් කරන්නේ. එතකොට මේ කවියෙන් මේ දැන් මේ කවියේ අපිට කියනවා කැත මහත කළු කියන සංකල්ප තුනක්. එතකොට මේ ස්ත්‍රිය දැන් මේකෙන් නිරූපණය වෙන්නේ විවාහ නොවිච්ච නමුත් ප්‍රේමයක් සහ විවාහයක් අපේක්ෂා කරන ගැහැණියක්. එතකොට මේ කවිය ඇතුලේ අපිට පේනවා ගැහැණියකගේ ආත්මගත ස්ත්‍රී අපේක්ෂා ටිකක්. එතකොට ඇයට නමුත් ඒ බන්ධණයට ඒ බැඳීමකට අවතීර්ණ වෙන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඇයට එහෙම බන්ධණයකට ඇතුල් වෙන්න පුළුවන් වෙයි කියලා හිතලා ඒ පිරිමින් කිහිප දෙනෙක් ළඟම නතර වෙලක් තියෙනවා. දැන් මේ ආරියට තමයි මේ කියන්නේ. එතකොට මේ ස්ත්‍රිය ගැන සමාජයේ හිතන මිම්ම විවාහයක් සඳහා ස්ත්‍රියක තෝරා ගනිද්දී අපේ මේ සමාජ ක්‍රමය ඇතුලේ හොයන දේවල් මොනවද කියලා මේ කිවිඳිය අපිට මතු කරනවා. මේ කවි යටි පෙළින් අපි මේක හරි සරලයි සතියග පුවත්පතක මංගල දැන්වීම් තීරුවක් බැලුවම අපිට තාම පේනවා මේ සමාජයේ කොච්චර දියුණුයි ඉදිරිගාමී කියලා කිව්වත් සුදු සිහින් ලස්සන ඔය වචන තුන එක තමයි පුතුන්ට දියණියන් හොයන්නේ අම්මලා තාත්තලා. එතකොට මේ දැන් එහෙම ආකල්ප තියෙන සමාජයක් ඇතුලේ මහත කැත කළු කියන ගැහණියකට මොනවද හිමි වෙන්නේ? එතකොට ඇයගේ හදවත දිහා බලන්න පිරිමියෙක් සූදානම්ද? එතකොට මේ සුදු සිහින් ලස්සන කියන කාන්තාව ඇතුලේද පාරිශුද්ධ හදවත් තියෙන්නේ? නැත්නම් අර එහෙම ගැහණියකගේ හදවත පාරිශුද්ධ නැද්ද? එතකොට අර පළමු දැක්මෙන්ම යනවා ඉවත් වෙනවා මෙහෙම ගැහණුන්ව. එතකොට ඒ සමාජයේ දර්ශකයට පහරක් තමයි කිවිඳිය මේ කවිය ඔස්සේ එල්ල කරන්නේ. එතකොට මේ ගැහැණියකගේ අභ්‍යන්තරයේ කියවලද පිරිමියෙක් විවාහය සඳහා ඇයව තෝරගන්නේ කියන ප්‍රශ්නාර්ථය ඇය නගනවා. දැන් මේක කොච්චර සමාජයට කාවැදිලද කියලා මේ කිවිඳියගේ කවියෙන් අපිට ගතයි. මේ ගැහැණියම තමන් හඳුන්වා ගන්නවා. මං කැතයි මහතයි කළුයි. දැන් එයාගේ ආකල්ප ඇතුළේ තියෙන මේ කැත උනාට මම ලස්සනයි කියනවත් එයා කැමති නැහැ. මේ කළු උනාට මම ලස්සනයි කියනවත් එයා කැමති නැහැ. එතකොට කළු සුදු මහත කෙට්ටු මේවා මේ සාපේක්ෂ සංකල්ප. හැබැයි මේ
ගැහැණුන්ට පවා මේ පෙරදිග ගැහැණුන්ට පවා විශේෂයෙන්ම කා වැදිලා තියෙනවා මම සිහින් නැත්තම් මම සුදු නැත්තම් මාව පිළිගන්නේ නැහැ පිරිමියගේ ආකර්ෂණය ගන්න නම් මට ඒ දේවල් තියෙන්න ඕනේ හැබැයි එහෙම කියලා අර ගැහැණියකගේ ඇතුළත තියෙන ආත්මගත ස්ත්‍රී අපේක්ෂා මිය යන්නේ නැහැ ඇය කැමති විවාහයකට අවතීර්ණ වෙලා විශ්වාසවන්ත ලිංගික සම්බන්ධතාවක් පවත්වමින් දරුවන් හදා වඩා ගනිමින් ජීවිතයට අස්වැසිල්ලක් වෙමින් විවාහයක් ගත කරන්න එතකොට මේ ස්ත්‍රී අපේක්ෂා ටික මේ ගැහැණියගෙත් තියෙනවා ඒ විශ්වාසය සහ අවශ්‍යතාවය නිසාම තමයි අය අර වගේ පිරිමි කිහිප දෙනෙක් ළඟම ඒව ටෙස්ට් කරලා බලන්නේ අපි කිව්වොත් අවසානයේ ආරිගෙන් අහනවා ආරිවත් නතර වෙනවද ඇයට අවශ්‍ය ස්ථීර බැඳීමක් ගැහණියකට අවශ්‍ය ස්ථීර බැඳීමක් අර අපි කියනවනේ මේ ලිංගික ආස්වාදය කියන්නේ ගැහණු විවාහය වෙනුවෙන් ගෙවන මිල විවාහය කියලා කියන්නේ පිරිමි ලිංගික ආස්වාදය වෙනුවෙන් ගෙවන මිල කියලා ගැහණියකට හැමතිස්සෙම අවශ්‍ය වෙන ස්ථීර බැඳීමක් ඒ ස්ථීර බැඳීම ඇතුලේ ලිංගික ආස්වාදය සහ ප්‍රේමය කියන දෙකම ඇයට අවශ්‍යයි. එතකොට මේ ඒ ස්ත්‍රී සිහින තමයි මේ කවියෙන් අපිට පෙන්නුම් කරන්නේ. එතකොට මේ ගැහණු සතුරු වෙන්නේ බොහොම පුංචි දේවල් වලින්. ගැහණුන්ට විශාල දේවල් වලින් නෙමෙයි ගැහණු සතුරු වෙන්නේ. බොහොම පුංචි පුංචි දේවල් වලින්. උපන් දිනයකට හරි සංවස්තරයකට හරි විශාල තෑගයක් දෙනවට වඩා ගැහණියක් සතුරු වෙන හැමදාම ඇයට සැමියා නිවසින් පිට වෙලා යනකොට හද්දක් දීලා යනවනම් එක ගැහණියකට වටිනවා. ඒක ගැහණියට ආදරය තමයි පරම අවශ්‍යතාවය. එතකොට මේ කවිය පුරා මේ කවියේ කතිකාව අපිට ඉදිරිපත් කරන්නේ මේ සමාජයේ ස්ත්‍රිය දිහා බලන දෘෂ්ටිය වගේම ගැහණියකගේ ආත්මගත අපේක්ෂා මොනවද කියන කාරණාව. ඒ වගේම තමයි එහෙම තමන්ගේ ආත්මගත අපේක්ෂා ඉෂ්ට කරගන්න යම්කිසි පිරිමියෙක් තමන් ළඟ නතර වෙනවා නම් ඒ ගැහණිය ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. එතකොට මම විශ්වාස කරන්නේ ගැහණියකට කොන්දේසි විරහිතව ජීවිතේදී තමන්ගේ ප්‍රේම කරන්නේ කරන්න පුළුවන් එක වතාවයි. ඒක සමහර වෙලාවට විවාහය තුල වෙන්න පුළුවන්, විවාහයට කලින් වෙන්න පුළුවන්, විවාහයෙන් පස්සේ වෙන්න පුළුවන්. හැබැයි ඕනම ගැහණියක් කොන්දේසි විරහිතව තමන්ගේ ජීවිතේදී ආදරය කරන්නේ එක පිරිමියාටයි. ඒක කවියක් වගේ අවසන් ප්‍රකාශනේ. ඉතින් සමහර වෙලාවට මේ අඳුරු ලෝකවල සැඟවෙන ප්‍රේම කතාවලට එළියට එන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට සුවඳ මල් වලට වඩා පරමල් වලින් විලවුන් හැදෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ නිසා හැම තැනම නිශ්චිත නියම ආකාර පවතින්නේ නැහැ. ඒ වගේම ගැහණියගේ අපේක්ෂාවන් තීරුංගත් ස්වභාවයන් පෙන්වන්නේද නැහැ. අපි යන වාටවෙනි කවියට වෙන ගීතයක්. මිහිරි ගී ගයනා
උදේට මල් වලින් විඳින හැඟීමයි රැට පිපෙන මල් වලින් ලබන හැඟීමයි වෙනස් වෙන්න පුළුවන්. ගහේ තියෙන මල් වලට අපි ආස කරන විදියයි සමහර වෙලාවට දියේ පිපෙන මල් වලට ආස කරන විදියයි වෙනස් වෙන්නට පුළුවන්. කොහොමනත් මල් කියන්නේ අඬන හිනා වෙන කතා අහගෙන ඉන්න අලංකාරයට. ඉතින් මං හිතනවා ඔපේකලාතු කෝරල කිවිඳිය මේ නවවෙනි කවියේ කතාව අපට කියා දෙයි ලස්සනට. ඔව් මම නවවෙනි කවිය විදිහට තෝරගන්නේ ලක්ෂාන්ත අතුකෝරල කවියාගේ සමහර කමටහන් කියන කෘතියෙන් උපුටාගත් මල් ඇදි තැනට මල් පූජා වේද මලේ කියන කවි පන්තිය. දැන් මේ කවි පන්තිය මල් ඇදි තැනට මල් පූජා වේද මලේ. මල් තමන් ලැබි තැනටද පූජා වෙන්නේ කියලා අපිට ඔහු ඒ කවියේ මාතෘකාවෙම ප්‍රශ්න කරනවා. ඒත් කවියේ මාතෘකාවෙම අපිට ඉඟියක් දෙනවා කවිය මොනවා ගැනද තියෙන්නේ කියලා. මේ කවියෙන් කතා කරන්නේ මේකේ වාචාර්ථයක් වෙනම අපිට ගන්න පුළුවන් ගැඹුරු ව්‍යංග්‍යාර්ථ තව රසක් අපිට මේ ග්‍රහණය කරගන්න පුළුවන් කවියක් මේ කවිය. අපි දන්න දෙයක් තමා මේ ලංකාව මේ අපේ රට ඇතුලේ මල් විශේෂයෙන්ම මේ රෝස මල් වගේ මල් සහ අනෙකුත් මල් කඩ ගොඩක් පිහිටලා තියෙන්නේ මේ කොළඹ නගරය ආශ්‍රිතව තව වෙනත් ප්‍රදේශවලත් තියෙනවා. නමුත් මේ කොළඹ නගරයට එන මල් බොහෝමයක් තියෙන්නේ හැදෙන්න වැඩෙන්නේ කඳ උඩ රට ප්‍රදේශ නුවරඑළිය වගේ ප්‍රදේශවල. එතකොට මේ මල් එහි හැදිලා වැඩිලා විවිධ ඇසුරුම් මාධ්‍යවල බහාලලා දුම්රියෙන් වෙනත් ප්‍රවාහන මාධ්‍යවලින් කොළඹට සේන්දු වෙනවා. ඒ වුණාට පස්සේ ඒ මල් කඩවලට ගිහින් මේ මල් විවිධ හැඩතල ගන්නවා. එතකොට අපි මේ අපේ ජීවිතේ දුක සහ සැපනේ තියෙන්නේ, සතුට සහ දුක. මේ කාරණා දෙක වෙනුවෙන්ම දෙන දෙයක්නේ මල් කියලා කියන්නේ. එතකොට මල් කඩේක මල් සාප්පුවක මේ කාරණා දෙක වෙනුවෙන්ම මල් සැකසුම් සැකසෙනවා. මල් වඩම් සැකසෙනවා ශෝකය වෙනුවෙන්, මල් කලඹ වල සැකසෙනවා සතුට වෙනුවෙන්. එතකොට මේ කාරණා දෙක වෙනුවෙන් මේ නිර්මාණය වෙන මල් තමයි කවිය කවිය සඳහා පදනම විදිහට තෝරාගන්නේ. ඒ පදනම විදිහට මේ සංසිද්ධිය තෝරගෙන ඔහු මේ ජීවිතයේ ඉසව් කීපයකට මේ කවියෙන් ගමන් කරනවා. ඔහු මෙහෙම කවිය ආරම්භ කරන්නේ. ඇතැම් මලකට පැවරෙන්නේ සතුට ගෙනියන්න, අනිකකට වෙනත් ගනුදෙනු තිබෙයි දුක එක්ක. කිසිවකට නොපෙනෙන්න පිපි පිපි පඳුරු වල කඳු අතර එහිම හිස් ඔබාගෙන මියෙන මල් අඬනවද හිනා වෙනවද දන්නේ කවුරුන්ද? කුසුම් ශ්‍රම සේනාව ලොරි කුසේ කොළඹ එන අතරතුර එමල් මල් කතා කරනවත් ඇති, ඇතැම් මල් තනිව හිතනවත් ඇති. අනේ මම යම්ද ශෝක් මල් කලඹකට, ශෝක කැකුලක් වෙම්ද සොහොන් මල් වඩමකට. ඒත් මල් කරුවනේ මල් මූණු දෙස බලා පුළුවනිද දුක සතුට හඳුනන්න? මිනිස් දිවි මැවුම් කරුවන්ට මෙන් ඉඩ නැද්ද ඔහෙලටත් වරදින්න? හොරෙන් හිනෙහි බලන මලක් දෙමලක් තිබෙයි මලගෙයක දෙන අසල. දකිමි මම හඬා වැටෙනා මලක් සුබ පැතුම් මල් පැසක. එතකොට අපි ජීවිතයේ ඇත්තටම මේ මල් කියන දේ සංකේතයක් විදිහට අරගෙන මේ මිනිස් ජීවිතය ඔහු ව්‍යංගයෙන් සංකේතවත් කරනවා මේ කවිය පුරාම. එතකොට ඇත්තටම අපි ජීවිතයේදී අපි නතර වෙන්නේ අපිට ඕන තැන්වලද? අපිට නතර වෙන්න සිද්ධ වෙන්නේ අපිට සිද්ධ කරන්නේ අපි කැමති තැන්වලද කියන ප්‍රශ්නය කවිය නගනවා. ඒ වගේම තමයි කෙනෙක්ගේ බාහිර ස්වභාවයක් දිහා බලලා අපිට පුළුවන් දේ කෙනාගේ අභ්‍යන්තරේ සැඟවිලා තියෙන දේ හොයාගන්න. කවිය මේ ප්‍රශ්න කරන දේවල් ඔහු ඒක ඉතාම කවිය ප්‍රබලම තැන විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ තැන. ඒත් මල් කරුවනේ මල් මූණු දෙස බලා පුළුවනිද දුක සතුට හඳුනන්න? මිනිස් දිවි මැවුම් කරුවන්ට මෙන් ඉඩ නැද්ද ඔහෙලටත් වරදින්න? එතකොට මේ මිනිස්සු ඉන්නවා මේ ශෝකය වේදනාව දාහක් මැද්දේ
හදවතින් හිනාවෙන මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඒ වගේම තමයි අප්‍රමාණ මහා සැප සම්පත් එක්ක හදවතින් හඬා වැටෙන අතරතුරේ ඇස්වලින් ව්‍යාජ ලෙස හිනාවෙන මිනිස්සුත් ඉන්නවා. එතකොට මේ කොටාෂ දෙකම අපි සමාජය ඇතුලේ දකින්නවා. කවියා මේ මලක් කේන්ද්‍ර කරගෙන මලක ගමන කේන්ද්‍ර කරගෙන ඔහු ඒ වගේ ගැඹුරු කතාවක් කියන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපි දන්න දෙයක් මේ කන්ද උඩ රට ප්‍රදේශයේ ඉඳන් විශේෂම වතුකරේ වගේ ප්‍රදේශවල ඉඳන් සෑහෙන ශ්‍රමිකෝ එනවා මේ අග නගරයට. එතකොට ඒ අයගේ ජීවිත ඇතුලේ සැඟවිලා තියෙන දේවල් අපිට පේන්නේ අපි කියවන්න උත්සාහ කරන්නේ නැහැ. මේ මල් එක්කම ඒ වගේම මල් එනවා තරුණ ජීවිත මෙහෙ ශ්‍රමිකයෝ විදිහට. ඒ අයගේ ජීවිත පිටිපස්සේ තියෙන කතා, ඒ අය සතුටෙන්ද ඉන්නේ දුකින්ද ඉන්නේ මේ දේවල් අපි හුඟ දෙනෙක් අවධානයට ගන්න කාරණා නෙමේ. එතකොට මේ වගේ ගැඹුරු කතාත් මේ කවිය ඇතුලෙන් අපිට කවියා මතු කරන්න උත්සාහ කරනවා කියලා පේනවා. අවසානයේ ගත්තාම අපිට පේන්නේ මේ අපි ජීවිතේ නතර වෙන්නේ, අපිට නතර වෙන්න සිද්ධ කරන්නේ, නතර වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අපිට ඕන තැන්වලමද? අපි ඒ නතර වෙන තැන්වල ඇත්තටම සතුටෙන්ද ඉන්නේ? ඇත්තටම නැත්තම් දුකකින්ද ඉන්නේ? නැත්තම් දුක සංගවාගෙන සතුටෙන් වගේ පෙන්නනවද? මෙන්න මේ කියන ප්‍රශ්න සියල්ලම මේ මල් වඩම සහ මල් කලඹ එක්ක කවියා කතා කරන්න උත්සාහ කරනවා මේ කවියේදී. මල් කලඹක් කොහොමද ශෝක පණිවිඩයක් අරන් යන්නේ? ඒ අත්තෙම පිපුණු තවත් මලක් කොහොමද මගුල් ගෙදරක හිනහෙන්නේ? ජීවිතය ප්‍රශ්න කරන අලංකාර කවිත්වය හිමි ලක්ෂාන්ත අතුකෝරල මතක් කරමින් අපි එනවා නවවෙනි කවියේ නවවෙනි ගීතය. Oh, mm-hmm.
කවිදහයට ගීදහයක් වැඩසටහනේ උපකලාතු කෝර්ල කිවිඳි එක කවිතෝරමින් අපි ඉන්නේ අපිට හමු වෙනවා උස්නෝස් මහත කෙට්ටු සුදු කළු ලස්සන අවලස්සන අමුතු ලෝකවල ඉන්න මිනිස්සු මේ අමුතු ලෝකවල ඉඳන් හුස්ම ගන්න මිනිස්සු අතරම නව සිතුවිලි පරම්පරාවකට කවියෙන්ම පාර හොයන්න උත්සාහ කරමින් කවිය මතම දැල්වී තමන්ගේ නමත් ආලෝකමත් කරපු කවියෙක් අපට මුණ ගැහෙනවා ඔහු කවිය මතමයි ඉන්නේ කවියෙන්මයි අපට හමුවන්නේ කවිය නිසාමයි අපි ඔහුව කියවන්නේ අපි එමු 10 වෙනි කවියට ඔව් වජිරයි මම 10 වෙනි කවිය විදිහට තෝරගන්නේ රුවන් බන්දු ජීව කවියාගේ මීළඟ මීවිත කියන කෘතියෙන් උපුටගත් උයසියෝ බිය නොවේති කියන කවිය දැන් මේ කවිය කියන්න කලින් මම කවියා ගැනත් යමක් කියන්න කැමතියි ඔහු ප්‍රකාශයට පත් කළ තියෙන මේ කෘතිය විතරයි මේ කෘතියෙන්ම ඔහු සම්මානනීය වෙනවා ඔහු මම දන්නා තරමට මේ දවස්වල ඊළඟ කෘතිය සඳහා සූදානම් වෙනවා මේ කෘතියත් එක්ක මට බැඳිච්ච අත්දැකීමකුත් මම කියන්න කැමතියි මේ කෘතිය මම මරදානෙන් මිලට අරගෙන 177 බස් එකේ නැගලා බොරැල්ලේ ඉඳන් කඩුවෙලට යන අතරතුර මම මේ කවිය බස් එකේදී කියවන්නේ එතකොට මුලින්ම එතකොට මේ එහෙම කියවන මේ කවිය මේ එක කවියක්වත් අතහරින්නේ නැතුව බොහොම නැවුම් හැඟීමකින් මේ හැම කවියක්ම මම කියවන එක කවිය දැන් අපි සමහර කවි පොත් අරගෙන එක කවියක් කියවන දෙකක් කියවන අපි විඩාවටපත් වෙන ආය වහලා තියෙන ආය අරන් කියවනනේ නමුත් මම එක හුස්මට කියවීමේ ගුණය දල්වන කවි එකිනෙකට වෙනස් එකිනෙකට වෙනස් රස මතු කරන අපූර්වත්වයෙන් යුතු කවි. ඔව් හරි ලස්සනට මට ඒක මේ මතක් හස සමාවෙන්න බාධා කරාට මේ මරදානෙන් ආනන්දයට පත් වෙලා කඩුවලින් ප්‍රඥාව දක්වා ගියා. ඔව් ඇත්තටම ඇත්තටම. ඔව් ඒක ඇත්ත. එතකොට මේ මේ කවියා වැඩි මේ ප්‍රදර්ශනකාමී චරිතයක් නෙමේ බොහොම නිහඬව තමන්ගේ කාව්‍ය කරනේ නියැලෙන චරිතයක්. ඔහු ඔහුගේ හඬ නගන්නේ කවිය විතරයි. ඔහු නෙමේ ඔහුගේ හඬ නගන කවිය තුලම තුලින් අපි තුල ජීවත් වෙන්නේ. එතකොට මේ ඔහුගේ මේ බොහෝ කවි මේ කවි කියවන රසික ප්‍රජාව අතර බොහොම ජනප්‍රිය. මම ඔහුගේ මේ කෘතියේ තියෙන බොහෝ කවි වලට ඇලුම් කරනවා. මේ කවිය මම තෝරගන්නේ මේ කවිය හරිම කාලීනයි කියලා මට හිතෙනවා. මේ ඒ කාලීන බව නිසාමයි මම මේ කවිය තෝරගන්නේ. අපි බලමු මේ කවිය පද. උයසියෝ බිය නොවේති. කළු දුමක් නංවමින් දැවෙයි සුදු කපුරු පෙති වැනිලා වැනිලම ඔහේ ගන්ටාරයට හති වතු සුද්ද එලවන්න නෙළුම් මල් පොර බදති මල් අසුන් කුදු ගැසී රිදෙන තැන් පිරිමදිති අලුතේන මැටි පහන් රාමු වෙත නැග ගනිති බිඳී ගිය පහන් ටික අනික් පැත්තෙන් බසිති වැඩි සුවඳ මගේ නේද සුවඳ දුම් රොටු අසති නිවී ගිය තිරපටක් සුලංග වෙත පුදයි තුති බෝ ගහේ පහලාතු අපල නසනට නැහෙති බෝ ගහේ ඉහලාතු සඳ එළිය වැද නටති ඇති කියා ගෙරෙව්වත් උවැසියෝ බිය නොවෙති සිංහයන් අල්ලගෙන බලෙන් පැන් කල පොවති මේ කවිය සියුම් උපහාසය නංවමින් මේ කවිය රචනා කරන්නේ මේ අපේ බෝධි වන්දනය තමයි මේ කවියට තේමාව කරගන්නේ අපි දකිනවා මේ ලංකාවේ තරඟ විභාගයක් එහෙම කිට්ටු වෙන කාලෙට පන්සල් නගර මැද්දේ තියෙන විවිධ චෛත්‍ය බෝධි කේන්ද්‍ර කරගෙන මෙවැනි මේ දර්ශන ටික අපිට බලා ගන්න පුළුවන් එතකොට අපි මේ බෞද්ධ ධර්මයේ අල්ලගෙන තියෙන හරි තැනින්ද කියන ප්‍රශ්නය කවිය ඉතාම සරලව හැබැයි සියුම් උපහාසයකින් ගැඹුරින් නංවනවා. දැන් අපි දන්නවා බුද්ධ ධර්මය කියලා කියන්නේ දර්ශනයක්. හැබැයි අපි මේ දර්ශනයට අනුගතව කී දෙනෙක් ජීවත් වෙනවද? අපි ඒ වෙනුවට කරන්නේ බෞද්ධ ධර්මයේ ඉතාම කුඩාම තැන්වලින් අල්ලගෙන ඒක ආගමක් බවට පත් කරගෙන අපේ ලෞකික පරමාර්ථ සාධනය කරගන්න ආගම මෙහෙවා ගැනීමක් තමා අපි දකින්නේ මේ தત્ත්වය එන්න එන්න දරුණු විදිහට දකින්නවා දැන් අපි බුදුන්ගේ මේ බුදුන්ගේ දේශයයි කියලා අපි ලේබල් එකක් ගහගත්තට අපි බුද්ධ ශ්‍රාවකයෝ වෙනවද එහෙම ප්‍රශ්නයක් සමාජෙ තියෙනවා
එතකොට දිගම පෙරහැර පවත්වන්න වැඩිම මල් ප්‍රමාණය පූජා කරන්න විශාලම පූජාවන් පවත්වන්න දැන් මේව පසුපස තමයි අපි හඹාගෙන යන්නේ. එතකොට මේ ආමිස පූජාව කියන එකෙත් බාලම තැන අල්ලගෙන එතකොට බෞද්ධත්වයේ තියෙන එතන කියන තැන රඳවගෙන බෞද්ධ ලොකු මුලාවකයි කටයුතු කරන්න. එතකොට මේ කවියා ඊටාම සරලව හැබැයි ප්‍රබල විදිහට ඒ පිළිගැනීම් පද්ධතියට ඒ චර්යා රටා පද්ධතියට පහරක් එල්ල කරනවා. එතකොට මේවා කරන කී දෙනෙක්ගෙන් කෙනෙක් මේ බෞද්ධ දර්ශනේ ඊටා ශුද්ධ කාරණාවක්වත් පිළිගනිමින් විශ්වාස කරමින් ඊට අනුව ජීවිතේ හැඩගස්සවගෙන තියනවද? එහෙම තිබුණා නම් මේ රටේ මෙච්චර නරක දේවල් වෙන්නේ නැහැ. අපගාමි සමාජ චර්යාවල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ රට මීට වඩා සෑහෙන නිර්මල රටක් වෙන්න ඕනේ. එතකොට කවියා ප්‍රශ්න කරන්නේ අන්න ඒ දේ අන්න ඒ පිළිගැනීමට තමයි ඔහු පහරක් එල්ල කරන්නේ. ඒක ඉතා සරල බසකින් ඔහු කරනවා හැබැයි ප්‍රබල ලෙස. ඔව් අපගාමි ලෝකයේ උද්ගාමි තැනකට අරගෙන යන්නට තමයි හැම මොහොතකම කවියා උත්සාහ කරන්නේ. ජීවිතයේ අනේකවර හමුවන අපමණ රෙදවීම් කවියෙන්ම දරාගනිමින් අපිට දකින්න ලැබෙන විශ්වෝපසහගත ලෝකය ඉතාම අනතිමානී ගුණයෙන් දරාගනිමින් ඉදිරියට යන්න කවිය උත්සාහ කරනවා. ඉතින් එවන් කවි පද පේලිවල අපිව රැඳ වූ උපේකලා තුකෝරල කිවිඳියට ගුරුතුමියට ස්තුතියි. ආයිබෝවන්ද කවි දහයක වරන්. ස්තුතියි මට මේ වැඩසටහන සඳහා ආරාධනා කළාට. හොඳයි. ඒ වගේම අද සංගීතය සැපයුවේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීත අධ්‍යක්ෂණය ඉන්දුනාත් නන්දසිංහගෙන් දුෂානි මදුෂිකා සහ හේමන්ත හපුආරච්චි ගැයුම් ස්වර රටා අවදි කළා. අද කවි 10ට ගී 10ක් නිමා කරන්නට අවසර මේ 10 වෙනි කවියේ 10 වෙනි ගීතය. සරණක් නැති සතුටක් ඇති මූණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ඇති ගෙදරක්
නැති ගමනක් වෙති පෙරසක් නැති මේ සසර දනව්වේ අපි අසර